අද දවසේ අපි ජේම්ස් ආයතනය එකතු වෙලා පටන් ගන්න අලුත්ම වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලොම ජේම්ස් ආයතන වෙනුවෙන් මම ගොඩක් ආදරෙන් ඒ වගේම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේක මට දිගටම ආපු ප්‍රශ්නයක්. මේ ළමයි රැකියාවලට ආයතන කරනකොට ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපි ආවරණ CV වල තියෙන යම් යම් ගැටලු නිසා සමහර විට අපි ක්වොලිෆයි වුණත් අපිට සුදුසුකම් තිබුණත් සමහරවිට ඒක අපිට හරියට ප්‍රසන්ට් කරගන්න බැරි වීම නිසා මේක ප්‍රොෆෙෂනලි ප්‍රසන්ට් කරගන්න බැරි වීම නිසා CV එක බලලා ඔයා ගැන තක්සේරුවකට ඇවිල්ලා ඔයාව අඩුම ගාණි ෂෝට් ලිස්ට්පත් වෙන්නේ නැතුව ඔයාව රිජෙක්ට් වෙන අවස්ථා මේක මම ගොඩක් කලවට දැකලා තියෙනවා මම යවන ළමයින්ගේ එකතු කළ යවන්න CV වලත් මේ ගැටලුව මම දැකලා තියෙනවා එහෙම CV යවුවයින් පස්සේ මට ගොඩක් කට්ටිය කතා කරලා කියනවා සමහර ළමයා හොඳ ඇති නමුත් මේ මේ CV එක බලන්නකො මේකේ තියෙන මෙන්න මේ අඩුපාඩු නිසා අපිව අපිට මෙයාව ගන්න බෑ ඉන්ටර්වයුව එකට කෝල් කරන්නවත් එතකොට අපි ගොඩක් කලවට යවන CV වල යම් යම් ගැටලු තියෙනවා අඩුපාඩු තියෙනවා එහෙම යවුවාම ඒ තුලින් ඔයාව තමයි තක්සේරුවට ලක් වෙන්නේ. ඉතින් මේක ගොඩක් පරපතලව බලපානවා සෑම කෙනෙක්ටම වගේ. ඉතින් ජේම්ස් එකේ අපි ආරාධනා කරා මේ කියන CV එකක් හැදීම සම්බන්ධයෙන් එක්ස්පර්ට් දැනුමක් විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයෙක්ට ඔහු වෘත්තීන් වරලත් කරන අධිකාරීවරයෙක්. ඒ වගේම තමයි ඔහු මේ වෙනකොට PLC එකේ නැත්නම් Kodak Public Company එකට අදාළ ඒ පරිපාලිත ආයතනයක ජනක අධිකාරීවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම තමයි ඔහු තවත් පිටසක් එක ඇකියුලරිටි ආයතනය, ඇකියුලරිටි සොලියුෂන්ස් ආයතනය පවත්වාගෙන යනවා. ඒ වගේම ඔහු වරලත් කළමනාකරණ සාධකලත් කළමනාකරණ ජනක අධිකාරීවරයෙක්, දේශගිනු කරන ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ දැනට අවුරුදු 8ක විතර කාලයක් තිස්සේ ඔහුගේ අත්දැකීම් මේ වෙනකොට ලබා දීලා තියෙනවා විවිධ ආයතනවලට. ඉතින් මම ආරාධනා කරා ජේම්ස් ආයතනයේ විදුවෙන් සිදත් විජේගුණවර්ධන මහත්මයාට මේ CV එක හැදීම සම්බන්ධයෙන් අපේ ළමයින්ට ඒ වගේම දැනටමත් ප්‍රොෆෙෂනල් කෝර්සස් කරන අයට තියෙන ගැටලු සම්බන්ධයෙන් ඔබතුමා සතු දැනුම ඒ ප්‍රොෆෙෂනලි ඒ කියන්නේ ඔයාගේ CV එකෙන් ඔයාගෙන කියවෙන ස්ටෝරි එකක් හැදෙන විදියට මේක කරන විදිය ගැන පොඩ්ඩක් අපිට කරලා දෙන්න කියලා ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සිදත් මහත්මයාට මොකද මේක දරුවන් වෙනුවෙන් කරන්න ඉතුමා කිසිදු පැකිලීමකින් තොරව කිලිම්ම කිව්වා ඕකේ සංදීප අපි කරමු ප්‍රශ්නයක් නැහැ මම වෙලාවක් වෙන් කරලා දෙන්නම් කියලා ඉතින් මේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන් මම සිදත් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ඒ දේ කැපකිරීම සිදු කරාට ඒ වගේම තමයි මම අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න මේ සියලුම දෙනාට කරන ඉල්ලීම තමයි ඔබ ගත කරන්නේ 8 ඉඳලා 9 දක්වා පැක් කරන්න පුළුවන්. වාගේ CV එක දැනටම හදලා තියෙනවා නම් ඒකත් වාගාව ඕපන් කරලා ළඟ තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මිස සිදත් කියන දේවල් ඔගොල්ලෝ ඒ පොයින්ට්ස් ටික ලියා ගන්න අවශ්‍ය කරුණු තියෙනවා නම් chat එකේ හරි අහන්න session එක ඉවර වෙලත් ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කෙලින්ම මිස සිදත්ගෙන් අහන්න පුළුවන්. ඒ විදිහට අහලා ක්ලියර් කරගන්න මේකේ කියන හැම පොයින්ට් එකක්ම මොකද මේ ප්‍රසන්ටේෂන් එකේ කියන හැම පොයින්ට් එකක්ම තියෙන වැදගත්කම අපි අවුරුදු ගාණක් තිස්සේ දැකලා තියෙන දේවල් එක තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඒවා ලියාගන්න ශ්‍රහන්ඳ හගෙන ඔයාගේ CV එක සුපර්බ් CV එකක් බවට පත් කරන්න ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් CV එකක් බවට පත් කරන්න ඔයාගෙන ස්ටෝරි එකක් කියවෙන CV එකක් බවට පත් කරන්න මොකද නැත්නම් මේ තරගය තුලදී ඔයාව ඉවත් වීමකට ලක් වෙනවා ඉතින් ඒක නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නැතුව මිස සිදත්ට ආරාධනා කරන වැඩසටහන කරන්න ඊට කලින් මට ප්‍රශ්නයක් දාලා තියෙනවා සොඩිප්ලම් වල ට්‍රේනින් කරන්න ඉංග්‍රීසි වලින්ද කියලා මම ඒකට උත්තරේ දීලාම යන්නම් මෙහෙමයි ට්‍රේනින් ඉංග්‍රීසි මීඩියම් තිබුණාට ප්‍රශ්නයක් නැහැ ඔයාට ඔයාගේ සීනියර්ස්ලා උදව් කරනවා ඔයාට තේරුම් ගන්න එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ ඒක ලැන්ග්වේජ් එක කියන එක බැරිය එකක් නෙවෙයි ඔයාට ලැන්ග්වේජ් එක ඩෙවලොප් කරන්න පුළුවන් සොඩිප්ලම් එක ඇතුලේදී හරි ඕකේ එහෙමනම් සිදත් මහත්මයා ඔබට තමයි අවස්ථාව වැඩසටහනේ ඉදිරි කොටස් කරගෙන යන්න. Thank you Mr. Sandeep. මං හිතන්නේ ඔයගලන්ට මාව හොඳට ඇහෙනවා කියලා මං හිතනවා. අපි වැඩේ පටන් ගමු. මුලින්ම මං පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්නම් Mr. Sandeepගේ ඉන්ට්‍රොඩක්ෂන් එකට පස්සෙම මං ගැන මම සිදත් විජේගුණවර්ධන මම ශ්‍රී ලංකා වරලත් ජනක අධිකාරී ආයතනයේ සමාජිකයෙක් කියන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා සහතිකලත්
කල්පනා කරන ගණක අධිකාරිය ආයතනය කියන්නේ CMA එකේ member කෙනෙක්. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණක අධිකරණ අධ්‍යනාංශයේ උපාධිධාරිය. ඕගොල්ලෝ බලනවා ඇති මේ මිස සංදීප කිව්වට පස්සේ අයි මමත් ආපහු මේ දේ කියන්න කියලා. ඒ මගේ අපේ අද session එකට පුංචි ආරම්භයක් ගන්න. CV එකක් කියන එක ඕගොල්ලෝ දන්නවා ඇති අපි job එකකට යද්දී අපි අපේ companies වල දෙවනවා. ඉතින් මේ මේ තියෙන මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ පහුගිය අවුරුදු කීපේ පුරාවට අපි කරපු වැඩත් එක්ක මම CVs ගොඩක් දැකලා කියවලා reject කළා සහ select උත් කළා තියෙනවා shortlist කිරීමක් උත් එක්ක. ඉතින් ඒ ඒ හැම දෙයක්ම එක්ක හම්බෙච්ච අත්දැකීම් ටික තමයි අද ඔයගලත් එක්ක බෙදාගන්නේ. මොකද ඕගොල්ලෝ ඒ CVs වල අපි දැකපු වැරදි නොකර ඊට වඩා ලස්සට අර සංදීප කිව්වාගේ ප්‍රොෆෙෂනල් විදිහට CV එකක් හදාගන්න. ඒ ඔයාගේ CV එකේ ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගැන ලස්සන කතාවක් කියලා ඉන්ටර්විවට ඔයාව හයර් කරන්න හිතන උත්තරට ඔයාගේ CV එක ගේන්න තමයි අද session එකේ අවශ්‍යතාවය. ඉතින් හරි අපි වැඩේ පටන් ගමු. ඒ ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක මම ඕගලන්ට කියන්න ඕන දෙයක් තමයි අද තියෙන session එක ඉන්ෆෝමේටිව් session එකක්. මේක lecture එකක් නෙවෙයි. අද මේ session එකේදී කතා වෙන කිසිම දෙයක් ඕගලන්ට කොහෙවත් නීති පොතක ස්ටෑන්ඩඩ් බුක් එකක වගේ තැනක හෝ නිල තැනක දකින්න අහන්න හම්බෙන්නේ නැහැ. මේවා අපි CVs දැකලා CVs කියවලා ඒ වැරදි අඩුපාඩු තේරුම් අරගෙන හදාගත්ත දෙයක් නිසා මේක අපි මම අර කලින් කිව්වේ qualifications වගේක් අන්න ඒ වගේ කෙනෙක් ඒ වගේ qualification තියෙන කීප දෙනෙක්ට ඔයාගේ CV එක දුන්නාම මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් අහු වෙනවා කියන එක තමයි අපි මෙතනින් කියන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ අපේ experience එකත් එක්ක අපි ඉගෙන ගත්ත දේ පාස් කරනවා අපි ඕගලන්ට ඒ knowledge එක පාවිච්චි කරගෙන ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ CV competition එකකින් දිනන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අපි මේක කරන්නේ. ඉතින් මිස සංදීප කිව්වාගේ මේ session එකේ හැම දෙයක්ම කතා වෙන හැම දෙයක්ම ස්ලයිඩ් වල තියෙන්නේ නැහැ. ඒ ස්ලයිඩ් වල නැති ටික අපි මං කියන දේවල් හොඳින් අහගෙන ඉන්න අවධානයෙන් ඉන්න. මම දන්නවා දැන් 8:12 වෙලාව පොඩ්ඩක් අර ඩිනර් ටයිම් එක ලඟ වෙන්න ඇති. අද සමහර කට ඔෆිස් ගිහිල්ලා වැඩ කරලා ටයර්ඩ් ඇති. හැබැයි මේකෙන් ඔයගලන්ට හොඳ දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක හින්දා ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඊට පස්සේ අනිත් දේ අපි අද session එකේ HR department එක HR team එක ඊට පස්සේ interview එහෙම නැත්නම් මම යන කියලා මම refer කරන්නේ ඒ තුන්ගොල්ලම එක කෙනෙක්. ඕගොල්ලන්ගේ CV එක HR department එකෙන් shortlist කරනවා කිව්වත් මම shortlist කරනවා කිව්වත් interview shortlist කරනවා කිව්වත් ඒ හැම දෙයක්ම එක පුද්ගලයෙක් අදහස් වෙනවා. ඒක ඉස්සරහට ඕගොල්ලන්ට confusion එකක් කියන්න පුළුවන් වෙන තමයි මම ඒක කිව්වේ. අපි වැඩේට යන්න කලින් අපි බලමු CV එකක් කියන්නේ මොකක්ද කියලා. CV එකක් කියන්නේ කාගේ හරි පුද්ගලයෙකුගේ අත්දැකීම් මොකක් හරි රැකියාවක් සඳහා එයා ගාව තියෙන සුදුසුකම් ඒ හැම දෙයක්ම එකට එකතු කරලා සකස් කරපු දල සටහන. මේකේ වැදගත්ම වචනය තමයි දල සටහනක් කියන්නේ. ඒක අර ගොඩාක් විස්තර තියෙන අපි ව්‍යවහාරික භාෂාවෙන් කියනවා නම් හැලි ලියපු ડોකියුමන්ට් එකක් නෙමෙයි. ඒකේ තියෙන්නේ කන්සයිස්ව කෙටියෙන් විස්තර ටික දාලා තියෙන ඉන්ටර්විවට ඔයාව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඉන්ටර්විවට ඔයාව ගන්න ආස හිතන විදිහට හදපු ડોකියුමන්ට්. අනිත් එක මේ CV කියන වචනේ දිග තේරුමක් තියෙනවා. ඒක තමයි curriculum vitae කියන එක. මතක තියාගන්න ඒක ප්‍රොනන්ස් කරන්නේ curriculum vitae කියන එක විදිහට. ඒක අපි යූස් කරන්නේ British English pronunciation එක US English නෙවෙයි. අතරම American context එකේදී ඒක කියන්නේ resume කියලා. resume කියලා තමයි ඇමරිකාවේදී පාවිච්චි වෙන්නේ. හැබැයි අපි දැනට ඒකට CV කියන එක වචනේ පාවිච්චි කරමු. CV නැත්නම් curriculum vitae කියන්නේ ඒක. ඉතින් ඒක මතක තියාගන්න ඕන මම කලින් කිව්වා වගේ ඒක දිග විස්තරයක් නෙවෙයි කෙටි සටහන. අනිත් එක ඒක Microsoft Word හරි එහෙම නැත්නම් වෙන Word processing software එකක් හරි ගැන ඔයගලන්ට තියෙන දැනුම පෙන්වන තැනක් නෙවෙයි. ඒක ඔයා දන්න ඔයාගේ ඒ job එකට අදාළ ඔයා දන්නේ මොනවද කියලා දේ සටහන් කරපු document එකක් විතරයි. ඒකින්ද ඔයගොල්ලෝ දන්න හැම වැඩක්ම හැම Word feature එකක්ම එකට use කරන්න හදන්න එපා. අනිත් එක
ඔයා ජොබ් එකක් යනකොට ඔයා ජොබ් එකකට ඉල්ලනකොට කම්පැනි එකකට ජොයින් වෙනකොට ඒ කම්පැනි එකකට පළවෙනියෙන්ම ඔයා දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඒ CV එකේ තමයි තියෙන්නේ. ඒක හින්දා ඔයා ඒ හදන CV එක ලස්සන වෙන තාක්ක ප්‍රොෆෙෂනල් වෙන තාක්කල් ප්‍රොෆෙෂනල් වෙන්න වෙන්න ඔයාගේ ඔයා ඒ කම්පැනි එකට ඔයාගෙන දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඉතාමත්ම හොඳ එකක් වෙනවා නොඅනුමානයි. ඒක හින්දා ඔයගොල්ලෝ හැමදෙස්සෙම බලන්න ඕගොල්ලන්ගේ ඒ CV එක ඉතාමත් ලස්සනට පිළිවෙලට හදාගෙන යන්න කොහොමද කියලා. අනිත් එක ඒ ඔයාගේ CV එකේ ඉන්ටර්විවර්ස්ලට ඔයා කියන්න ඕනේ ඇයි වෙන කෙනෙක් නැතුව මොකද CV එකක් යවන්නේ අපි ජොබ් එකට ඇප්ලයි කරන්න ජොබ් මාකට් එකේ තියෙන ජොබ්ස් වලට ගොඩාක් දෙනෙක් ඇප්ලයි කරනවා. ඉතින් වෙන කෙනෙක් නැතුව ඔයාවම ගන්න CV එක බලන ඉන්ටර්විව් එහෙම නැත්නම් HR ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය ඇයි ඔයාව සිලෙක්ට් කරන්න ඕන කියන එකට හේතු දෙන්න තමයි ඔයා වාගේ CV එක පාවිච්චි කරන්න ඕනේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් CV එක දැන් සමහර කට්ටිය මේ වෙනකොටත් CV එකක් සකස් කරගෙන නැති මම හිතන්නේ ඕගොල්ලන්ට ක්ලාසස් වලදී එහෙම ක්ලාසස් වල ඉන්න කට්ටියකුත් අද අපිත් එක්ක ඉන්නවා. ඒ කට්ටිය CV හදාගෙන ඇති. ඔයගොල්ලෝ ක්ලාසස් වලට ජොයින් වෙච්ච නැති කට්ටිය වුණත් කමක් නැහැ. ඔයගොල්ලෝව CV එකක් ඇති. ඒකත් පොඩ්ඩක් ළඟට ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගාව හදන්න ඉන්න CV එක කොහොමද වෙන්නේ කියන එක ඕගොල්ලන්ට නෝට් ඩවුන් කරගන්න, මැප් කරගන්න මේ කොටස් තමයි මම මගේ CV එකට දාන්නේ සහ නොදා ඉන්නේ කියන එක අපේ අපි අපේ session එක ගැන විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේකේ තව දෙයක් දෙවල් කිහිපයක් තියෙනවා අතරම. එකක් තමයි ඕගොල්ලෝට CV එකක එක ෆෝමැට් එකක් කොහෙවත් නැහැ. ජොබ් එකෙන් ජොබ් එකට ගැලපෙන විදිහට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ CV එකේ ෆෝමැට් එක සීරමාරු කරා. ඒක සමහර විට ටෙක්ස්ට් පොඩක් තියෙන එකක් වෙන්න පුළුවන්, ටෙක්ස්ට් අඩු එකක් තියෙන්න පුළුවන්, වන් කොලම්, ඩබල් කොලම්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඇප්ලයි කරන ජොබ් එකේ විදිහට. ඒක හින්දා ඔයා හැමතිස්සෙම බලන්න ඕනේ ඔයා ඇප්ලයි කරන ජොබ් එකට සූටබල්ද ඔයා දෙන CV එකේ ෆෝමැට් එක සහ ඒකට අඩංගු කරුණු කියන එක. අනිත් එක CV එකේ බොරුල් කියන්න එපා. මොකද ගොඩක් වෙලාවට අපි ඉන්ටර්විවර්ස්ල විදිහට CV එකක් දීලා එන ළමයින්ව ෂෝට් ලිස්ට් වුණාට පස්සේ ඔයා ලස්සන දේවල් CV එකේ කියලා තියනා නම් අනිවාර්යයෙන්ම ඔයා ෂෝට් ලිස්ට් වෙනවා. හැබැයි ෂෝට් ලිස්ට් වෙච්ච ළමෙක් අපිත් එක්ක අපේ ඉස්සරහින් ඉන්ටර්විව් එකට වාඩුණාට පස්සේ අපි අහන ප්‍රශ්නෙට එයාට උත්තරයක් දෙන්න බැරි නම් මොකද අපි ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ ඕගොල්ලන්ගේ CV එකේ තියෙන දේවල් වලට අනුකූලව. ඔයා ක්‍රිකට් ගහන කෙනෙක් නම් ඔයා ක්‍රිකට් වලින් හොඳට දස්කම් දක්වලා තියෙනවා නම් අපි ඒක ගැන අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහන්න උත්සුක වෙනවා. මොකද එකක් ඔයාගේ ඒ පැෂන් එක ඔයා කොහොමද එළියට දාන්නේ කියලා බලන්න. ඒ වගේම ඔයා ඒ කියන දේවල් කොයිතරම් දුරට ඔයාට තේරෙනවද ඔයා ඒක ඇත්ත කියනවද කියලා බලන්න. ඒකින්ද CV එකේදී බොරු කියන එක අපි කියන්නේ කරන්න එපා කියලා ඒකින්ද ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි පළවෙනි කොටසට යමු. මුලින්ම අපි CV එකකදී බලාපොරොත්තු වෙන්නේ page settings හදාගන්න එක CV එකේ. දැන් අපි හදන්නේ CV එක අතට හදන්න අතට අරගෙන පටන් අරගෙන වැඩේ තියෙනවා. CV එකේ පළවෙනි දේ page settings. සමහර වෙලාවල් වලට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ යාළුවන් එහෙම නැත්නම් අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගේ CV එකක් අරගෙන ඒකේ තියෙන දේවල් වෙනස් කරලා යමු. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඒ යන වෙලාවට ඒගොල්ලෝ කරපු වැරදි ඕගොල්ලෝ රිපීට් නොකරන්න. ගොඩක් වෙලාවට CVs ඉස්සර කාලේ තිබ්බේ letter size එකට හදලා. හැබැයි ඕගොල්ලෝ දැන් ඒක හරි විදිහට මොකද ඕගොල්ලන්ට print කරන්න වෙන්න පුළුවන්. ඒක හින්දා A4 size එකට හදාගන්න. ඒක එකක්. අනිත් එක font එක. Font එක කියන්නේ අකුරු ස්ටයිල් එක. Font style එක සහ font size එක. එක එක ඕගොල්ලෝ සමහර වෙලාවට එක එක ෆොන්ට් ස්ටයිල් වලට ආස වෙන්න පුළුවන්. මොකද Microsoft Word ගත්තොත් එහෙම ඒකේ විවිධාකාර ෆොන්ට් සයිස් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ හැම එකක්ම ඔයාගේ CV එකක් හදන පර්පස් එකට ගැලපෙයි කියලා. ඒකින් ද ඕගොල්ලෝ හැමදෙස්සෙම clear ඒ වගේම වැඩි cursive නැති ෆොන්ට් එකක් යූස් කරනවා නම් වඩා හොඳයි. උදාහරණයක් විදිහට හොඳම උදාහරණයක් ඇත්තටම Arial කියන ෆොන්ට් එක. Arial ඕගොල්ලෝ ගන්නවා නම් 10.5 කියන සයිස් එකට යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට Calibri ගන්න පුළුවන්. Calibri කියන එක තමයි ඇත්තටම Microsoft 2010 Office version එකේ ඉඳලා Office 365 2021 කියන version එකටත් default එන factory default එන ෆොන්ට් එක. ඒක ගත්තත් කමක් නැහැ.
හැබැයි ඒක සයිස් එක 11 වලටවත් දාන්න මොකද ඩිෆෝල්ට් එන 12 කියන සයිස් එක චුට්ටක් ලොකු වැඩි. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරුණු ටික අදාළ පිටු ගන්න ඇතුළේදී ඉවර කරගන්න බැරි වෙන්න chance එකක් තියෙනවා. ඒට අමතරව ඔයගලන්ට පුළුවන් කැම්බ්‍රියා කියලා ෆොන්ට් එකකුත් තියෙනවා. ඒකත් 11 කියන සයිස් එකට දාලා ඔයගලන්ට පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ page margin. page margins වල සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් තනි පිටුවට යනකොට පොඩි margin එකක් තමයි තියන්නේ මොකද ගොඩක් information දාන්න හින්දා හැබැයි ඔය පිටු එකකට වඩා යනවනම් ඕගොල්ලන්ට පුළුවන් අඩුම ගානේ 1 inch වගේවත් margin එකක් තියන්න ඒක ඕගොල්ලන්ට page settings බලද්දී එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ CV එක බලද්දී ඒක ලොකුවට ප්‍රශ්නයක් TypeError නැති වුණාට තව කෙනෙක් interview කෙනෙක් ඔයාගේ CV එක බලද්දී ගොඩාක් රට වෙලා තියෙනවා නම් ඉඩ නැතුව ගොඩ ගැහිලා තියෙනවා නම් ඒක බලන්න ඇත්තටම ප්‍රියතාවයක් එන්නේ නැහැ. ඒක වලට අවශ්‍යතාවකට වෙන්න පුළුවන්. ඒක හින්දා අර වගේ අඟලක එහෙම නැත්නම් සෙන්ටිමීටර් දෙකකවත් අඩුම ගානේ මාජින් එකක් තියෙන එක ඒකේ පැහැදිලිභාවයට උදව් වෙනවා ඔයාගේ CV එකේ page settings වල. අනිත් එක කොලම් කවුන්ට් එක. කොලම්ස් ගොඩක් කට්ටිය අලුතෙන් එන CVs වල අපි දකිනවා කොලම් දෙකට හදනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි කොලම් දෙකට වඩා ඕගොල්ලෝ යූස් කරන්න හදන්න එපා ඕගොල්ලන්ගේ CV එකට මොකද ඒ කොලම් දෙකකට වඩා යූස් කරනකොට ඕගොල්ලන්ගේ කොලම්ස් තුනේම තියෙන තුනේම හෝ හැම කොලම් එකකම තියෙන ইনফরমේෂන් ගොඩක් කම්පැක්ට් වෙනවා එතකොට අපිට කියවා ගන්න අමාරුයි අපිට එතකොට ඔයාගේ CV එකට තියෙන ප්‍රයොරිටි එක අඩු කරලා ඊට වඩා ක්ලියර් විදිහට හදලා තියෙන CV එකට අපිට යන්න හිතෙන්න පුළුවන් ඒක හින්දා ඊළඟට මම නොකියුවත් මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා ඇති භාෂාව සාමාන්‍යයෙන් දැනට ශ්‍රී ලංකන් කන්ටෙක්ස්ට් එකේ ලංකාවේ බිස්නස්ස් වල අපි සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් CV හදන්නේ නැහැ මොකද ව්‍යාපාරික ලෝකයේ වැඩිම භාවිතා වෙන ඉංග්‍රීසි අපි පිටරටවල් එක්ක ගනුදෙනු කරනවා විවිධ ජාතීන් එක්ක විවිධ ආයතන එක්ක ගනුදෙනු කරනවා එතකොට අපිට ගොඩක් හැමෝටම සමීප භාෂාවක් විදිහට අපි භාවිතා කරන ඉංග්‍රීසි ඉතින් ඉංග්‍රීසි භාෂාවට මුල් තැන හම්බ වෙනවා ඔයා හැමදෙස්සෙම ඔයාගේ CV එක ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරගන්න එක තමයි වඩා හොඳ මේ තියෙන්නේ ඕගොල්ලොන්ට මම අර කලින් කිව්ව විදිහට ෆොන්ට් සෙටින්ග්ස් page settings එහෙම හදාගන්න විදිය මේ පළවෙනි රූප රාමයෙන් ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන මම මේක අරගන්නම් ඕගලන්ට මෙතනින් පේනවා ඇති පළවෙනි රූප රාමුවේ හෝම් කියන ටැබ් එකේ ෆොන්ට් ස්ටයිල්ස් තියෙනවා ඒකේ තියෙනවා එක එක ජාති ෆොන්ට් ස්ටයිල් ඕගොල්ලෝ හොයාගන්න එකකින් normal කියන එක normal කියන ෆොන්ට් එක තමයි ඕගොල්ලන්ගේ ඩොකියුමන්ට් එකේ ප්‍රධානතම ෆොන්ට් ස්ටයිල් එක ඒක ඔඩිට් කරගත්තට පස්සේ අනිත් හැම ෆොන්ට් එකක්ම ඒ විදිහට හදාගන්න එක ඕගලන්ට පහසුයි. ඇත්තටම අපිට මේ session එකේදී word features ගැන in detail යන්න බෑ. අපි ඕගලන්ට ඕන basic features ටික කෙටියෙන් ඕගලන්ට ඉදිරිපත් කරන්නම්. මොකද ඒක ඕගලන්ට ඕගලගේ CV එක හදාගනිද්දී බොහොම පහසු වෙන හින්දා මොකද CV එකක් හදන්න ඇත්තටම Microsoft Word දැනුමක් තියෙන එක ඕගලන්ට වඩා පහසුයි. හැබැයි ඒක අදහස් වෙන්නේ නැහැ ඕගලෝ word expert කෙනෙක් වෙන්න ඕන කියන එක. වර්ඩ් ගැන සාමාන්‍ය දැනුමක් තිබ්බම හොඳටම ප්‍රමාණවත්. normal කියන ෆොන්ට් ස්ටයිල් එක right click කරාම ඕගලන්ට එනවා modify කියලා option එකක්. ඒ modify කියන එක ගත්තම window එකක් open වෙනවා. ඒ window එකේ කොටසක් තමයි number 2 කියන එකේ තියෙන්නේ. ඒ number 2 කියන එකේ තියෙන ෆොන්ට් ස්ටයිල් එක, ෆොන්ට් size එක. ඒ දෙකම ඕගලන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. අර මං කියු විදිහට එක්ක calibrate 11, cambria 11, එහෙම නැත්නම් area 10.5 කියන ඒවන් තුනක් දාගන්න ඕන නම් වඩා හොඳයි වඩා ලස්සන ප්‍රොෆෙෂනල් ගතියක් ගන්න පහසුයි ඔයාගේ CV එකට ඊට පස්සේ මම ඔයාලට කිව්ව මතක ඇති page size එක හදාගන්න කියලා page size එක හදන්නේ ඔයා page layout කියන ටැබ් එකට ගිහිල්ලා size කියන එක click කරන්න එතකොට මෙතන ඔයගලන්ට දැනට ඔයගලන්ගේ computer එකේ තියෙන page sizes ඔක්කොම පෙන්වනවා මේක printer ඔයගොල්ලෝ install කරලා තියෙන printer එකෙන් printer එකට වෙනස් වෙනවා මේ page sizes මොනවද කියන එක ඒකින්ද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ normal context එකකදී normal scenario එකකදී අනිවාර්යෙන් A4 කියන එක තියෙනවා උඩට පහට scroll කරලා බලන්න ඊට පස්සේ ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙයි A4 කියන එක A4 කියන එක select කරන්න. එතකොට ඔයගොල්ලෝ print කරන වෙලාවකදී ඔයගලන්ට text එහෙමේ පණින දේවල් වෙන්නේ නැහැ. මොකද අපිට ඕන තරම් CV හම්බ වෙනවා printed CVs hard copies හම්බ වෙන CVs වල සමහර වෙලාවට text එළියට ගිහිල්ලා බාගට print වෙලා වගේ ඒවා තියෙනවා ඒ හරි page settings දාලා නැතුව CV එක හදපු හින්දා ඒක හින්දා ඒ ගැනත් අවධානයක් ලබා දෙන්න
එතකොට ඔයගලන්ට පුළුවන් print කරාට ප්‍රශ්නයක් නැති වෙන්න ඔයගලගේ CV එක හදාගන්න. ඊළඟට මේ තියෙන්නේ අර මං කලින් කිව්ව column separation එක. උඩ රූපේ තියෙන්නේ column දෙකකට හදපු CV එකක්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. යට රූපේ තියෙන විදිහට column එකකට හැදුවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ preference එක අනුව ඔයගලන්ට හැකියාව තියෙනවා ඕගොල්ලන්ට කැමති ස්ටයිල් එකක් තෝරගන්න. ඒ දෙකම එක විදිහට එකම weight එකක් තමයි තියෙන්නේ. ඒකින්ද ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි 2 column එකක් ගන්නවා නම් පුළුවන් තරම් left side column. මොකද ඉංග්‍රීසි භාෂාවේ අපි කියවන්නේ වම් පැත්ත ඉඳලා දකුණු පැත්තට. LTR language එකක් තමයි ඉංග්‍රීසි කියන්නේ. එතකොට වම් පැත්තේ තියෙන column එක පොඩි කුඩාවට තියලා ඒකේ ඕගොල්ලන්ගේ basic contact details පොඩි වචන වලින් කියන්න පුළුවන් පොඩි පොඩි details ඔයාගේ basic information නම උපන් දිනය ඊට පස්සේ NIC එක ඒ වගේ information ඒ පැත්තට දාලා work experience වගේ එකකින් උඩින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ තනි column එකට යනවා නම් ඕගොල්ලන්ගේ brief summary එකක් objective එකක් වගේ overview එකක් එක පටන් ගන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට යනකොට කතා කරමු. ඒ දෙක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම අපව මතක් කරනවා. ලියා ගන්න. අපි අන්තිමට ඕගොල්ලන්ට අවස්ථාවක් දෙන්නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න. ඊට පස්සේ අපි මේ පෙන්නන්නේ ඕගොල්ලන්ට 2 column දාලා ඒක වැරදිච්ච තැනක්. ඕගොල්ලෝ 2 column දානවා නම් ඕගොල්ලන්ගේ document එක මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති අලු පාටෙන් ඉරක් තියෙනවා. මේ අලු පාටෙන් ඉර තියෙන්නේ ඒ document එකේ page එකක් කැඩෙන තැන. මම screenshot එකක් ගත්තේ ඒ page break වෙන තැන. ඕගොල්ලෝ දෙවෙනි පිටුවට 2 column layout එකක් යනවා නම් දෙවෙනි පිටුවේ 2 column දෙවෙනි පිටුවේ තියෙන first column එකේ يعني පටු column එකට ඕගොල්ලන්ට දාන්න දෙයක් නැත්නම් ඕගොල්ලෝ ඒ දෙවෙනි column එක පළවෙනි column එක අයින් කරන්න. his column එක ඕගොල්ලන්ගේ දෙවෙනි පිටුවේ තියන්න එපා. ඒක කැතයි. ඒක unprofessional. ඒක ඔයාගේ unorganized බව තමයි එතනින් පේන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ 2 column එකකට යනවා නම් ඔයගොල්ලන්ට option දෙකක් තියෙනවා. එකක් හැම පිටුවකම second column එකේ මොන හරි information එකක් include කරන්න. ඒක සමහර විට ඒ section එකේ title එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ උඩ page එකෙන් continue වෙන personal detail එකක් reference එකක් ඔයගොල්ලන්ගේ මොනවාහරි ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි එකක් ඒ වගේ දෙයක් මෙන්ෂන් කරන්න. එක පිටුවක තනි පිටුවකටම his column එකක් තියන්න එපා. ඒක එතරම් ඒ තරම් ඔයගොල්ලන්ගේ CV එකට අලංකාරයක් ලස්සන ප්‍රොෆෙෂනල් ගතියක් දෙන්නේ නැහැ. මම මේ ටෙක්ස්ට් දාපු ටෙක්ස්ට් පාර්ට් එක මෙතනින් අයින් කරලා තියෙනවා. ඒක සලකන්න එපා. මේ ඔයගොල්ලන්ට මම හිතන්නේ පැහැදිලි ඇති මේ page break එක page break අලු පාට page breaking උඩ තියෙන පළවෙනි පිටුව. ඒකේ අතරම් විස්තර අඩංගු වෙලා තිබුණා. මේ අපිට මේ ගොඩක් මේ CVs අපිට හම්බු වෙච්ච CVs ඒවැය තියෙන වැරදි දේවල් තමයි අපි ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. මොකද මේවා ඇත්තටම real life එක අපිට හම්බ වෙන examples. මේ උදාහරණ අපි මාසයකට දෙකකට පාරක් අපිට මේවා හම්බ වෙනවා. ඉතින් ඒවා ඕගොල්ලොත් නොකරන්න තමයි අපි මේ session එක කරන්නේ. ඒකයි මේ අපිට හම්බෙච්ච උදාහරණ අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඊළඟට මේ තියෙන්නේ second column 2 column layout එකක් හරියට ඊළඟ page එකට continue වෙච්ච අවස්ථාවක්. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ personal information ටික අයින් කරා. මේ contact කියන එකට යටින් ඒ applicant ගේ contact details තියෙනවා. ඊට පස්සේ page break එක අලු පාටින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ දෙවෙනි පිටුවේ එයා continue කරලා නැහැ එයාගේ column එක. මොකද එයාට දාන්න දෙයක් නැති හින්දා එයා සාමාන්‍ය විදිහට එයාගේ title එක information stack කරලා තියෙනවා පිළිවෙලට. ඒක අතරම හොඳ layout එකක් layout system එක. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊළඟට වර්ණ භාවිතය. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ එක එක colors වලට ආසයි. ඕගොල්ලන්ගේ personal colors තියෙනවා, favorite colors තියෙනවා. හැබැයි ඔයා job එකකට යද්දි අපිට වැඩක් නැහැ ඔයාගේ favorite color එක හෝ personal color එක මොකක්ද. අපිට වැඩක් තියෙන්නේ ඔයා ඔයාගේ job එකට ගැලපෙන විදිහට ඔයාගේ CV එක ඉදිරිපත් කරාද. ඒක ඔව් හෝ නැ ප්‍රශ්නයක් විතරයි. ඒකින්ද ඔයා දන්න ඔයා ආස ඔයාට පුළුවන් ඔයාට පේන හැම කලර් එකක්ම යූස් කරන්න එපා. ඔයා උපරිම ඔයාගේ කලර්ස් තුනකට සීමා කරන්න. ඒවයි පාට කළු පාට නොවන වෙන පාටක් පාවිච්චි කරනවා නම් ඒවා ඔයාගේ හෙඩින් එකකට ටයිටල් එකකට විතරක් පාවිච්චි කරන්න. අකුරු හැමතිස්සෙම කළු පාටින් තියන්න. ඒක print කිරීමේදී CV එකක් වගේ document එකක් කියවීමේදී ඇත්තටම අපිට පහසුයි. වර්ණ වලින් ඩිස්ට්‍රැක්ට් ඉන්ටර්විව ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැති වෙන්න. හැබැයි ඒක කැතත් අර
කළු සුදු විතරක් තියෙන වෙලාවක තියෙන බෝරින් ගතියක් නැති වෙන්න ඔයගලන්ට එක වර්ණයක් හෝ දෙකක් වැඩිපුර යූස් කරන්න පුළුවන් කළු තමයි වාගේ තුන්වෙනි වර්ණය වෙන්නේ ඒක හින්දා වාට ඇඩිෂනල් සීරුමවරු කරන්න තියෙන්නේ පාට දෙකයි ඊට වඩා පාවිච්චි කරන්න එපා කියන එක තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ ඔයගලන්ට මාතෘකාවලට තද නිල් තද කොළ වගේ පාට සාමාන්‍යයෙන් අපි රෙකමෙන්ඩ් කරනවා ඒක ගොඩක් තද නිල් තමයි වෙන්න ඕනේ දීප්තිමත් වර්ණ පාවිච්චි කරන්න එපා මොකද ඒ වගේ දීප්තිමත් වර්ණ පාවිච්චි කරන එක ප්‍රොෆෙෂනල් ඕගොල්ලන්ගේ CV එකේ තියෙන ප්‍රොෆෙෂනල් වැලියු එක අඩු වෙන්න හේතු පාදක වෙනවා ඒක හින්දා අනිත් එක ඕගොල්ලෝ දන්නවා ඇති සමහර විට කලර් පැලට් කියලා එකක් තියෙනවා ෆීචර් එකක් වල ඒ කලර් පැලට් එකේ ඩාර්ක් ඇක්සෙන්ට්ස් යූස් කරන්න ඒ ඩාර්ක් ඇක්සෙන්ට්ස් වලින් ඕගොල්ලෝ යූස් කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලගේ කලර් ස්කීම් එකත් එක්ක CV එකේ වර්ණ වෙනස් වෙන විදිහ බලලා ඔයගොල්ලන්ට හොඳ කලර් सिलेक्शन ने का तोर गाने एक करने विधि तमें में थी ने ओकोलो देखा लेती वर्ड एक्सेल हो पावर पॉइंट ओने में सॉफ्टवेयर आए का पार्ट सिलेक्ट करने था ना मिन्न में वाके नंबर वन की ने रूप रामू इन थी ने विधि है टे सिलेक्शन ने का क्या नाम कलर सिलेक्शन ने का एक ओकोलों ने पेन वाती थीम कलर्स स्टैंडर्ड कलर्स के ला देखा थी ना एक හැමදෙස්සෙම ඔයගොල්ලෝ පාවිච්චි කරන්න තීම් කලර්ස් මේ යටින් මම highlight කරලා තියෙන්නේ ඒකේ dark accents ටික dark accent ටික පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ට හැමදෙස්සෙම පුළුවන් ඒ තියෙන්නේ ඒ තීම් එකට අදාළ තියෙන තදම පාට ටික ඒකේ ඔයගොල්ලෝ කොළ හෝ නිල් තද නිල් තද කොළ වලට පුරු පාටක් පාවිච්චි කරන්න එතකොට ඔයගොල්ලන්ට මේ දෙවෙනි රූපයෙන් පේන විදිහට ඔයගොල්ලෝ page layout කියන टैब එකට ගිහිල්ලා colors කියලා drop down එකක් ඒකේ තියෙනවා මේකේ සමහර වෙලාවට දැන් මේ screenshot ඇත්තරම හැම එකක් මගේ අරගෙන තියෙන්නේ office 2010 කියන software එකකින් ගොඩක් කට්ටිය ගාව මේක නැති වෙති හැබැයි කීප දෙනෙක් ගාව මේක තාම පාවිච්චි වෙනවා අපි ඔයාලා බලපු විදිහට ඒකින්දයි අපි මේ විදිහෙන් දෙන්නේ සමහර වෙලාවල් වලට අනිත් අලුත් softwares වලට යද්දී මේ colors කියන button එක ඕගොල්ලන්ගේ දකුණු පසට වෙන්න තියෙන පුළුවන් एक ओबोलो होया गन्न ओबोलांड पुलवांग में ने में पाट हतरक तीन कोटु वकें ओबोलांग रेसलोशन ने कानुआ समहर में कलर्स की न वचने नेतु पाट हतरक तीन कोटु वें वितरक गील तीन पुलवांग एक बलला ओबोलांड ट्रीट कर हम ओबोलांड अवेलेबल वेला तीन कलर्स मितन पेन ना स्क्रॉल डाउन कर ला बलान एकें वाट तीन दें में अपी पाविच्च करना पे आयतनिक पार्टनर टिका तमाय में टिका ඊට අමතරව built-in තියෙන color selection එකක් දාලා ඕගලන්ට පුළුවන් ඒ ඕගලන්ට ගැළපෙන විදිහට ඕගලන්ගේ color scheme එක සීරු මාරු කරගන්න. ඕගල මෙතනින් පාට වෙනස් කරනකොට නැවතත් ඕගලන්ට පළවෙනි තියෙන රූප රාමුවේ තියෙන ඒව විදිහට පාට වෙනස් කරන්න ඕනේ නැහැ. එතනට ඉබේම එනවා මේ built-in ඒ color palette එකට එතනට අදාළ පාට. ඒ පාට ඔයාගේ මුළු document එකේම automatically updated. එතකොට ඕගලන්ට බොහොම පහසුවෙන් අර වෙන වෙනම වෙනස් කරලා බලන්න අවශ්‍ය නැති වෙන්න ඕගලන්ට පුළුවන් ඒක හදාගන්න. ඉතින් මේකේ තව දේවල් තියෙන අතරම කරන්න මේ කලර් පැලට් එඩිට් කරන්න පුළුවන් සීරු මාරු කරන්න තව ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. අපි ඊළඟ දවසක Microsoft Word ගැන ඉගෙන ගන්න session එකද අපි ටික cover කරමු. දැනට මේ ටික ඕගලන්ට ප්‍රමාණවත් ඕගොල්ලෝ කොහොමද කලර්ස් යූස් කරන්නේ ඕගලන්ගේ CV එකට කියන එක බලාගන්න. ඊළඟට අපිට තියෙන්නේ අපේ ડોකියුමන්ට් එකේ හෙඩර් එක. ડોකි දැන් ඕ ගොඩක් දෙනෙක් අපි දකිනවා කරිකියුලම් එක්ක CV නැත්තම් වෙන මොකක් හරි කරිකියුලම් වීටායි කියලා දාලා තියෙනවා. ඇප්ලිකේෂන් කියලා දාලා තියෙනවා ડોකියුමන්ට් එකේ උඩ. එහෙම දාන්න එපා. අපි දන්නවා ඕගොල්ලෝ අපිට CV එකක් කියලා එවන්නේ CV එකක් කියලා. ඕගොල්ලෝ ඒකේ උඩින් කරිකියුලම් වීටායි කියලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට ඕනේ ඔයා කවුද කියලා දැනගන්න. ඔයා කොහෙද ඉන්නේ? ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් මොනවාද? මොකද HR ඩිපාර්ට්මන්ට් එකට ඔයාගේ CV එක ආවට පස්සේ ඒක ෂෝට් ලිස්ට් උනොත් ඔයාට කෝල් එකක් එනවා ඉන්ටර්විව් එකට ඩේට් එකක් ෂෙඩියුල් කරන්න. එතකොට අපි කැමති නැහැ මේ CV එක ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් කොහෙද තියෙන්නේ කියලා හොය හොය ඉන්නේ. ඔයාගේ නම මොකද්ද කියලා හොය හොය ඉන්නේ. මොකද ඔයාගේ සම්පූර්ණ නම අස්සෙන් ඔයාගේ නම කෝලින් නේම් එක හොයාගන්න බැහැනේ. එතකොට අපිට ලේසි ඔයාගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි ඊට පස්සේ ඇඩ්‍රස් එක ඒ වගේ විස්තර ටිකක් උඩින් දාලා තියෙන එක අපිට පහසුවෙන් හොයාගන්න ඔයා කවුද කොහේ ඉන්නේද කියන එක ලේසියෙන් රෙෆරන්ස් හදාගන්න ඕන හන්ද ඒකෙදි මෙන්න මේ වගේ ටිකක් ඕගොල්ලෝ ඉන්ක්ලූඩ් කරා නම් ඇත්තටම හොඳයි ඒ ඕගොල්ලන්ගේ මුල් නම එහෙම නැත්නම් සහ වාසගම එහෙම නැත්නම් සමහර කට්ටිය වාසගම පාවිච්චි කරන්නේ වෙනකොට දෙවෙනි නම පාවිච්චි කරනවා එතකොට ඒ වගේ අවස්ථාවක මුල් නමයි දෙවෙනි නමයි
එතකොට මුල් නමට යටින් ඉරක් අඳින්න. එතකොට අපිට තේරෙනවා අපි කෝල් එකක් දීලා ඔයගොල්ලන්ට කතා කරාම අපි ඔයාලට ආමන්ත්‍රණය කරන මොන නමින්ද කියලා. සමහර වෙලාවලට සමහර කෙනෙක්ට කතා කරාම ඒගොල්ලන්ගේ දෙවෙනි නමෙන් කතා කරාම ඒගොල්ලන්ට ඒක පුරුදු නෑ. ඒගොල්ලෝ ගාල පෝස් එකක ඉන්නවා. ඒ අපි එයාට හුරු නමෙන් කතා කරන්නේ නැති එක හින්දා ඒ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න මේ හැම දෙයකින්ම ඔයා ආයතනයත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ටික ටික බිල්ඩ් වෙනවා. ඔයා එතන පොඩි පෝස් එකක් එනවා කියන්නේ HR එකේ එක්කෙනාගේ ඔළුවටත් එනවා මම වැරදි එක්කෙනෙක්ටද කතා කරන්නේ. ඒව ඇත්තටම තාමත් පොඩි දේවල්. ඒ වුණාට ඒ පොඩි වැරදි ඔයගලන්ට අයින් කරගන්න වලක්ව ගන්න පුළුවන් ඒව හින්දා ඒවට ඉඩ තියන්න එපා. එතකොට තමයි ඕගොල්ලෝ ඒ ආයතනයට ප්‍රියමනාප ඒ ආයතනයට ගන්න කැමති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඉඩ එන්නේ අන්න ඒ වගේ දෙයක් කරදී. අනිත් එක වාගේ පදිංචි ලිපිනේ මේක හැමදෙස්සම අපි කැමති ඔයාගේ ස්ථිර ලිපිනේ දානවා. ස්ථිර ලිපිනේ දාලා ඔයා හිතන්න ඔයා ඇත්තටම මේ දවස්වල ඉන්නේ එක්ක බෝඩින් හවුස් එකක නැත්නම් රෙන්ට් අවුට් කරලා අපාර්ට්මන්ට් එකක ඒ වගේ තැනක නම් ඔයාගේ පර්සනල් ඩීටේල්ස් දාන්න ඊළඟට සෙක්ෂන් එකක් ඉස්සරහද අපි කතා වෙනවා. ඒකේ ඔයාගේ කරන්ට් ඇඩ්‍රස් එක දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ ඔයාගේ ඔරිජිනේෂන් එක. ඔයා කොහේ එක්කෙනෙක්. අන්න ඒ වගේ දෙයක් බලාගන්න තමයි. ඇත්තටම ඒක පහුගිය දවස්වල කොවිඩ් කාලේ අපිට ගොඩක් වැදගත් වුණා. CV සාපු වෙලාවල් වලට මොකද අපිට ඒගොල්ලන්ට රිමෝට් වර්ක් කරන්න දෙන්න ඕනද නැද්ද ඒ වගේ ඩිසිෂන් එකකට යන්න අපිට ඒ ඩීටේල්ස් වැදගත් වුණා. ඒකින්ද ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ මතක තියාගන්න එක හොඳයි. අනිත් එක ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන අංක අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න. අපි ඔයාට අපි ඔයාලට ලියුම් යවන්නේ නැහැ ෂෝට් ලිස්ට් එකක්. අපි අනිවාර්යෙන් කෝල් එකක් දෙනවා විතරයි. බොහොම කලාතුරකින් අපි ඊමේල් ඇඩ්‍රස් එකක් අරගෙන ඊමේල් එකක් එවන්න අවස්ථා තියෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ අපිට ජොබ් වේකන්සී එකට CVs බර ගාණක් හම්බ වෙනවා. එතකොට අපි ඔයාගේ CV එක බැලුවහම පස්සේ එතන ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් නැත්තම් අපි ඒ CV එක පැත්තකින් තියනවා. ඒ පැත්තකින් තියෙන CV එක ඔයාගේ CV එක කරගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට තියෙන්නේ සිම් දෙකක් තියෙනවා නම් ඔයාලට ඒ සිම් දෙකම පාවිච්චි කරන්න. අපි ඕගොල්ලන්ට කතා කරලා ඕගොල්ලත් එක්ක විස්තර කතා බහ කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ඕගොල්ලන්ගේ ජොබ් එකට අදාළ දෙයක් විතරයි. ඕගොල්ලන්ගේ සමහර කට්ටිය ගාව ඇතරම් තියෙනවා ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලා එක්ක කතා කරන සිම් මෙහෙම තියෙනවා. ඒකට කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඔයාව කතා කරන්න. අපි ඇත්තටම ඔයාගේ පළවෙනි සිම් එක වැඩ කරන්නේ නැත්තම් පළවෙනි නම්බර් එක වැඩ කරන්නේ නැත්තම් අපි ඒ වෙලාවට කවදාවත් CV එක එළියෙන් තියන්නේ අපිත් මානුෂික විදිහට ඕගොල්ලෝ දිහා බලනවා. නොඑක් හේතු හින්දා ඔයාගේ ෆෝන් නම්බර් එකක් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි දෙවෙනි නම්බර් එක ඇටෙම්ප්ට් කරනවා. ඒක හින්දා දෙවෙනි නම්බර් එක වැඩ කරනවාද කියලා බලන්න, පළවෙනි නම්බර් එක වැඩ කරනවාද කියලා බලන්න. ඕගොල්ලන්ගේ දෙවෙනි දුරකථන අංකයක් නැත්තම් ඔයාගේ අම්මගේ තාත්තගේ එහෙම නැත්තම් gedara stira durakathanankye hari etana mention karanna api aniwaryen ogolanta reach out karanawa ehema mention karanawa nan ammage hari taathage hari vena relative kenekge hari egulanma denuwath karala tiyanna mehema CVs walata oyage number ekak dala tiyena katha karoth kiyanne kiyala mokada apita ekaparak aawa api lamayata katha kara phone number ekak weda karine dewe number ekata katha karala answer kara ehema ekkenek neha kiywa api etherin ehata අර කලින් කිව්වාගේ CV එක පැත්තකින් තිබ්බා. මොකද අපිට එතන ඊට ළමයට කතා කරගෙන විදියක් තිබුණේ නැහැ. අඩුම ගාන ඊමේල් ඇඩ්‍රස් එකක්වත් ඒ ළමයා මෙන්ෂන් කරලා තිබුණේ නැහැ. පස්සේ දවසක ඒ ළමයා සතියකට විතර පස්සේ අපිට කතා කරා. අපි කිව්වා කතා කරා මෙහෙම කතාවක් කියලා. එතකොට එයා කිව්වා එයාගේ ඥාති සහෝදරයෙක්ගේ නම්බර් එකක් දීලා තිනවා. එයාටත් ඒ වෙලාවේ හදිස්සියට අමතක වෙලා ඒ නම තියෙන්නේ කාගේද කියලා. අන්න ඒ වගේ අවාසනාවන්ත ජීව ඕගොල්ලන්ට වෙන්න ඉඩ තියන්න එපා. ඒවා ඒ පළක්වා ගන්න විදිය තමයි මම ඔයාලට කියන්නේ. ඒ වගේම ඕගොල්ලන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය දාන්න, ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. අපි සමහර වෙලාවට ඊමේල් ඇඩ්‍රස් එකත් ඕගොල්ලන්ට මොකක් හරි වැදගත් අවස්ථාවකදී ඊමේල් ඇඩ්‍රස් එක උනත් අපිට පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉල වශයෙන් වට මොනවා හරි ලිඛිතව දැනුම් දෙන්න ඕන නම් අපි අනිවාර්යෙන් ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරනවා. ඕගොල්ලෝ CV එකක් දානවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ඊමේල්ස් චෙක් කරන්න ඕනේ. සමහර දෙනෙක් වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් යූස් කරනවා ඕගොල්ලන්ගේ CV එකට දාන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ ඒ CV එක ඕගොල්ලන්ගේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන එහෙම නැත්නම් කම්පියුටර් එකට කනෙක්ට් කරගෙන නිතර චෙක් කරන එකක් බවට වග බලා ගන්න.
අනිත් එක තමයි අවසාන වශයෙන් හෙඩ එකේදී ඕගොල්ලොන්ගේ ඕගොල්ලන්ගේ කෝලින් නේම් එක අන්ඩර්ලයින් කරන්න. එතකොට අපිට පුළුවන් ආයත ඒ නමින් කතා කරන්න. අනිත් එක ඕගොල්ලෝ CV එකක් දාද්දී ඒ CV එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද සමහර වෙලාවල් වලට අපිට එනවා මේ මේ සටහනින් කියවන්නේ කියවෙන්නේ partyqt@hotmail.com කියලා දාලා තියෙන එක්කෙනෙක්ට එහෙම කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන කෙනෙක් අපේ කම්පැනි එකේ මේ වගේ ලොකු පොසිෂන් එකකට මේ වගේ පොසිෂන් එකකට හොඳයිද කියන සිතුවිල්ලක් අපිට එනවා. ඕගොල්ලොන්ගේ පර්සනල් ප්‍රෙෆරන්ස් එක ඒක වෙන්න පුළුවන්. ඒක අපිට කිසිම ගැටලුවක් නෑ. අපි ඒක ක්වෙස්චන් කරන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ වගේ ඊමේල් ඇඩ්‍රස් එකක් නැතුව ඔයාගේ නම ආශ්‍රයෙන් හැදුණු less funky එකක් ටිකක් ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයාගේ නම දෙවනි නම එහෙම නැත්නම් නම මොකක් හරි ඉලක්කමක් එක හැදිච්ච ඊමේල් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා නම් අපිට අපි හිතනවා ඒක වඩා හොඳයි කියලා. මොකද මේ වගේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන එක ඔයාගේ ජොබ් එකට ඔයා සුදුසුද ඔයා ඒ කෝපරේට් කමියුනිකේෂන් එකට සුදුසුද දැන් ඒ වගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා කෝපරේට් ලෙටර් එකක මෙන්ෂන් කරනවා කියන්නේ අපි කල්පනා කරනවා ඔයාට ඒ දේ කරන්න ඕනද නැද්ද කියන එක හිතන්න පුළුවන් පරිචයක් තිබ්බද නැද්ද කියන එක අපි ඔළුවට එනවා. ඒකින්ද ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම අපිට ගොඩක් හම්බ වෙන නිසා තමයි මේක වැඩිපුරම එම්ෆසයිස් කරන්න දැම්මේ. මේ තියෙන්නේ මම හදපු හෙඩ එකක්. මේක ඇත්තටම මගේ CV එකේ තියෙන හෙඩ එක. හැබැයි මේ විස්තර මේ ආටිෆිෂල් ඒවා හිතලා හදපු ඒවා බෝගස් ඒවා මේවට කතා කරන්න එපා. මේවට කෝල් කරාට මම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේක 1 2 3 4 5 කියලා රෑන්ඩම් නම්බර්ස් තියෙන්නේ. ඒක හින්දා ඔයගොල්ලෝ මේ ලේඅවුට් එක ඔලුවට ගන්න ඒකේ තියෙන කරුණු නැතුව. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පේනවා සමහර වෙලාවට දැන් මෙතන මම දාලා තියෙනවා මගේ ක්වොලිෆිකේෂන්ස් ටිකත් නමට යටින්. ඕගොල්ලෝ සමහරට ඒ ලෙවල් ඉවරච්ච කෙනෙක් නම් සමහරට එක්සෑම් එකකට තමයි රීඩින් නම් විතරක් නෙවෙයි එක්සෑම් එක ඉන් ප්‍රෝග්‍රෙස් නම් ඕන්ට එහෙම දෙයක් නැති වෙයි. ඒ වගේ වෙලාවට ඕගලන්ට ඒ ලයින් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අයින් කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඡායාරූපය. මේ ඡායාරූපය කියන එක මේ දවස්වල ඉතාම ලොකුවට ගියපු එකක්. ගොඩක් දෙනෙක් අපිට එවන CVs වල සෙල්ෆි එකක් දාලා තියෙනවා. ඊට පස්සේ එක එක විවිධාකාර ෆොටෝස් දාලා තියෙනවා. ඒ වගේව දාන්න එපා. හැමදෙස්සෙම ඕගොල්ලෝ කරන්න ඕනේ සෙල්ෆි එකක් නැතුව ප්‍රොෆෙෂනල් විදිහට ගත්ත ෆොටෝ එකක් දාන්න. ඕගොල්ලන්ගේ ඔෆිස් ඇටයර් එකකින් ඒ කියන්නේ ජෙන් කෙනෙක් නම් කෝට් එකක් එහෙම නැත්නම් ලොง ස්ලීව් ෂර්ට් එකක් එක ටයි එකක් කෝට් එකක් විතුනට ප්‍රශ්නයක් නැහැ. ලේඩි කෙනෙක් නම් එක්කෝ ඔෆිස් සූට්ස් තියෙනවා. සාරි එකක් වෙන්න පුළුවන්. ස්ලීව්ස් ස්ලීව්ලස් ඒ වගේව පාටි ඩ්‍රෙසස් ඒ වගේව නැතුව ඔෆිෂල් ෆෝමල් ටයි එකක් නම් වඩා හොඳයි. දත් පෙන්නලා හිනා වෙන්න එපා. ඔයගොල්ලන්ගේ හිනාව ලස්සන ඇති. ඒ වුණාට අපිට ඕනේ ඔයගොල්ලෝ කවුද සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ පෙනුම කොහොමද කියලා බලාගන්න විතරයි. අනිත් එක කොණ්ඩේ ලස්සනට පීර ගන්න. ෆිල්ටර්ස් පාවිච්චි කරන්න එපා. පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලෝ හොටෙල් එකකට එහෙම නැත්නම් යාළුවෙක්ගේ වෙඩින් එකකට ට්‍රිප් එකකට ගියපු ගිහිල්ලා ගත්ත ඔයගොල්ලන්ගේ ලස්සන ෆොටෝ එකක් කවදාවත් දාන්න එපා. අපිට ඒක වැඩක් නැහැ. අපිට ඕනේ කෝපරේට් එන්වයරන්මන්ට් එකදී ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ පෙනුම කියන එක දැනගන්න විතරයි. අනිත් එක අමුතු පෝසස් දෙන්න එපා. ඒ පෝසස් නෙමෙයි අපිට ඕනේ. ඔයගොල්ලෝ ෆ්‍රන්ට් ෆේසිං පොඩ්ඩක් ටිරිටුනාට කමක් නැහැ. මේ විදිහට ඊට වඩා දෙයක් කරන්න යන්න එපා. අනිත් එක ඔයගොල්ලෝ ලස්සන ෆිල්ටර්ස් යූස් කරන්න එපා. ඔයගොල්ලෝ මොඩලින් කරනවා නෙවෙයි. ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන් CV එකටයි ෆොටෝ එක ගන්නෙ. ගොඩාක් එඩිට් කරලා සුදු පාට කරන්න යන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ මෙන්න මෙහෙම මේ අත් දෙක ක්‍රොස් කරලා තියාගන්න එපා. ඒක ඇත්තම ඩිෆෙන්සිව් ස්ටාන්ස් එකක්. ඒක ඕගොල්ලෝ ඒක අනිත් කෙනාට යන පණිවිඩය වෙන්නේ ඔයා මොකක් හරි දෙයක් පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන ඉන්නවා වගේ. එහෙම නෙවෙයි. ඕගොල්ලෝ වෙල්කමින් වෙන්න ඕනේ. වෙල්කමින් වුණාම තමයි ඕගොල්ලොන්ව කෙනෙක්ට පිළිගන්න ඒ සබ්කොන්ෂස්ලි හැකියාවක් කැමැත්තක් එන්නේ. ඉතින් ඒ ගැන මතක තියාගන්න. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ පුංචි උදාහරණ කීපයක්. මේ උදාහරණ වලින් ඔයගොල්ලෝ බලන්න එක එකක් විදිහට ගත්ත ෆොටෝස්. මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති
මේ උඩ තියෙන එවෙන් පළවෙනි දෙක ඇත්තටම අපි කියනවා මේ ඔයා CV වලට ඕකේ කියලා බලන්න පළවෙනි එකේ නා ටයි එකක් දාලා නැති වුණත් එයාගේ පෙනුම එයාගේ පොසිෂන් එක පෝස් එක අවුලක් නැහැ හැබැයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි එකේ එයා ඉන්න විදිය එයාගේ ඇඳුමේ සාටකයක් වගේ එල්ලලා තියෙනවා ජැකට් එකක් අනිත් අන්තිම එකේ එයා ඩෙනිම් වගේ එකක් ඇඳලා තියෙන්නේ ඒ වගේම එයා ඉන්නේ ඉස්සරහට බර වෙලා ඒ වගේ කරන්න එපා ඒක ඇත්තටම ඊතරම් ගැලපෙන්නේ නැහැ CV එකකට ඕගොල්ලන්ගේ Facebook එකට දාන ඒවා කවදාවත් මේකට දාන්න එපා හැබැයි LinkedIn එකට දාන ෆොටෝ එකක් ගොඩක් වෙලාවට මේකට හරියනවා වෙන්න තියෙන chance එක වැඩි ladies ලගේ ෆොටෝස් වල මේ ෆොටෝ එක ඕගොල්ලන්ට පේනවා ඇති හතරවෙනි එකේ ඉන්න එක්කෙනා නිකරට අතක් තියාගෙන ඉන්නේ ඒක හොඳ පෝස් එකක් නෙවෙයි අනිත් එක මේ තුන්වෙනි ෆොටෝ එකෙත් එයා පොඩ්ඩක් පැත්තකට බර වෙලා ඉන්නේ හැබැයි පළවෙනි දෙවෙනි ෆොටෝස් වල කෝපරේට් ෆොටෝ එකකට කෝපරේට් බස් ෂොට් එකකට ගැලපෙන විදිහට තියෙනවා අනිත් දේ තමයි මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙන ඔකුලගේ ගෙදර එහෙම නැත්නම් හෝටල් එක වගේ තියෙන දෙවෙනි ෆොටෝ එකේ තියෙන විදිහට සුදු පාට සහ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් දත් පෙනලා hina වෙනවා වගේව ගන්න එපා අනිත් එක තුන්වෙනි ෆොටෝ එක තියන්නේ ඒ වගේ අර බ්ලර් බොකේ ඉෆෙක්ට් එක ආවට ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ගස් කොළන් වගේ පිටිපස්සේ පේන හින්දා ඒක CV එකකට ඒ තරම් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මං හිතනවා ඔයගොල්ලන්ට ෆොටෝස් ගැන තියෙන ප්‍රශ්නේ විසඳෙන්නේ නැති කියලා ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඕගොල්ලෝ ඉන්ට්‍රොඩක්ෂන් එක ඒ කියන්නේ CV එකේ පළවෙනි පාර්ට් එක ටෙක්ස්ට් වලින් එන පළවෙනි පාර්ට් එක කොහොමද කරන්න කියලා මේකෙදි ඔයගොල්ලෝ කියන්න ඕනේ ඕගොල්ලෝ අනිත් කට්ටියගෙන් මේකට අවශ්‍යද මේ ජොබ් එක ඕගොල්ලන්ට ගන්න දෙන්න අවශ්‍යද නැද්ද කියලා ඉන්ටර්විව්වට කන්වින්ස් කරන තැන තමයි මෙතන. ඒගොල්ලන් වෙන කෙනෙක්ට වඩා ඔයාට යුනික්ලි තියෙන හැකියාවන් ගැන පුංචි හින්ට් එකක් මෙතනට දෙන්න. ඕගොල්ලෝ දන්න ඉංග්‍රීසි බර වචන ඔක්කොම දාන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලෝ ගැන ජෙනුයින්ලි ඕගොල්ලන්ට තේරෙන දේ වාක්‍ය තුනකට විතර එකට එකතු කරන්න. හැබැයි ඕගොල්ලෝ ජෙනුයින් වුණා කියලා ඕගොල්ලන්ගේ වීක්නෙසස් මෙතන කියන්න යන්න එපා. ඕගොල්ලන්ට බැරි දේවල් මෙතන කියන්න යන්න එපා. බැරි දේවල් ඕගොල්ලෝ තනියෙන් තමන්ට තියාගෙන හදාගන්න. මේ තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක එක්සැම්පල් එකක්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕගොල්ලෝ බලන්න. මේකේ කියනවා 2 years of experience in business. හැබැයි එයා කියන්නේ නැහැ මොන જાති එක්ස්පීරියන්ස් එක. මොනවද ඔයා කරේ? අන්නේ වගේ දෙයක් අපිට මෙතනින් ගන්න බෑ. එතකොට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපිට තේරෙන්නේ නැහැ මේ කැන්ඩිඩේට් කොයි වගේ කින්ද කියලා. ඒ වගේම එයා කියනවා my excellent skills. excellent skill මොන જાතිය skill? අපිට ඒව දැනගන්න ඕන. ඒකෙහිඳ ඒ වගේ vague open ended statement දෙන්නේ නැතුව close ended straight forward statement දෙන්න මේ විදිහට. එතකොට මේකේ බලන්න වාක්‍ය තුනක විතර ඇතුලේ තමයි මේ දේ තියෙන්නේ. එයා කියනවා එයා කොයි වගේ කෙනෙක්ද? එයාට මොනවද කොයි වගේ දේවල්ද පුළුවන්? ඊට පස්සේ එයා මොකද්ද මේ CV එකෙන් කරන්න බලාපොරොත්තු කියන බලාපොරොත්තු වෙන්නේ කියන දේ තමයි එයා මෙතනින් කියන්නේ. මේක අපි ඕගලන්ට කියවන්න මම ඕගල මතක කියවන්න. I am a hard working and ambitious individual with a great passion for the transport and logistics industry. I have excellent communication skills enabling me to effectively communicate with a wide range of people. I am seeing a part-time position I am seeking a part-time position in the industry in which I can put into practice my knowledge and experience ultimately benefiting the operation of the organization that I work for. ඒ වගේ ඕගොල්ලන්ව ගන්න කැමැත්තක් එන විදිහට හැබැයි වැල්වටාරම් කියන්නේ නැතුව ඩිරෙක්ට්ලි ඕගොල්ලන්ගේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඕගොල්ලෝ දෙන විදිය ඕගොල්ලන් ඇප්ලයි කරන ජොබ් එකෙන් ජොබ් එකට වෙනස් වෙනවා ඒකෙහිඳ ඕගොල්ලෝ මේකට කොටු වෙන්න ඕනේ නැහැ ඕගොල්ලන් ඉන්ටර්නෙට් කියන අතරම හොඳ රිසෝස් එකක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ඒ ඉන්ටර්නෙට් වල තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕගොල්ලන්ට ගැලපෙන විදිහට සිරු මාරු කරලා ඕගොල්ලන්ගේ CV එකට දාන්න ඒකට ප්‍රශ්නයක් නැහැ අපි බලන්නේ නැහැ ඕගොල්ලන්ට ඉංග්‍රීසි පේපර් එකක් දීලා මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන ඔයාවද නැද්ද කියලා. ඒකනේ අපි දැන් කරනවා. මේ CV එකේ තියෙන්නේ ඇත්තටම ඔයා ගැන. අන්න ඒකයි අපේ ප්‍රශ්නේ. ඒකින්ද ඒක ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න. ඊළඟට ඕවර්විව්. ඕවර්විව් කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරාට පස්සේ මේ ඕවර්විව් එක කරනවා නම් ඇත්තටම හොඳයි. මේක ඔයගලන්ට පුළුවන් අර කලින් කිව්ව විදිහට 2 column layout එකක් නම් 2 column එකේ
left side column එක. ඒ කියන්නේ first column එකට මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කෙටි ප්‍රශ්න උත්තර වගේ කොටසක් තමයි මේකේ තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ full name එක mention කරන්න මේක අපිට ඕන වෙනවා. ඔයගොල්ලෝ HRIS එකක එහෙම නැත්නම් ETF එකක් වගේ ක්‍රියේට් කරන්න temporary ID එකක් temporary employee ID එකක් වගේ දෙන වෙලාවකදී අපිට full name එක ඕන වෙනවා. ඊට පස්සේ තමයි ඕගොල්ලෝ සමහර විට ඕගොල්ලෝ දැකලා ඇති EPF form එකෙන් පුරවන්නේ ඕගොල්ලෝ. හැබැයි ඊට කලින් අපි අපේ record එකක් update කරගන්න ඕන. ආව ගෙන්න ගන්න ඕනද නැත්නම් කොහොමද කියන එක ඒකට අපි මේ details ඕන වෙනවා. උපන්දිනය ඕගොල්ලෝ දාන වෙලාව දාන හින්දා අපිට age එක නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් 2022 අඩු කිරීම ඕගොල්ලන්ගේ birthday එක දාලා දල වශයෙන් ඔයාගේ වයස කීයද කියලා බලාගන්න. ඒක හින්දා age එක නොදැම්මට කිසි ප්‍රශ්නයක් නෑ. सिविल स्टेटस मैरिटल स्टेटस सिंगल द मैरिड द डिवोर्स द कीने का मिथन मेंशन कराना एक ओगोल्लांगे सीवी एक सिलेक्ट करना होता है कीने कट शॉर्टलिस्ट की रीमिता पीट बलापान कारण या ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය දාන්න අනිවාර්යෙන් මොකද ඕගොල්ලෝ තියනවා නම් විතරයි මොකද ජාතික හැඳුනුම්පත් අංකය අපිට ඕන වෙනවා ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකක් HRIS එකේම ක්‍රියේට් කරන්න एम्प्लॉय रिकॉर्ड ERP එක ක්‍රියේට් කරන්න වෙලාවකට ඔයගොල්ලන්ගේ රෙෆරන්ස් නම්බර් එකක් විදියට අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා මේ ජෙන්ඩර් කියන ඔයගොල්ලෝ දකින්නේ ස්ත්‍රී පුරුෂ භාවය ඒකේ ගොඩක් කට්ටිය දානවා සෙක්ස් කියලා සෙක්ස් කියන වචනේ ඔයගොල්ලන්ගේ CV එකේ පාවිච්චි කරන්න එපා ඒක unprofessional ඒක හින්දා සෙක්ස් කියන වචනේ ජෙන්ඩර් එකක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් බැරි කමක් නැහැ හැබැයි ඒක unprofessional ඒක හින්දා ඔයගොල්ලෝ සෙක්ස් කියන වචනේ වෙනුවට පාවිච්චි කරන්න ඕනේ जेंडर की ने का प्रोफेशनल ओने में स्वभाव का वाट बायने तो जेंडर की ने का रिफर कर ला वागे मेल द फीमेल द किन डिसीजन ने का क्या ना वाट खता करने पुलवां एक मतलब त्यागन वागे स्कूले दान वाना स्कूले को स्कूल दान वाना एक ए गियर पीलीवर टा दान ना एक एक को पढ़ी काले इंदला वा स्कूलिंग आइन में ने का ඔයා අයින් වෙච්ච තැන ඉඳලා යටට අවරෝහණ පිළිවෙලට වෙන්න පුළුවන්. ඒ දෙකම එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ ප්‍රෙෆරන්ස් එක. හැබැයි වඩා හොඳයි ඔයා අන්තිමට ගියපු ස්කෝලේ ඉඳලා යටට දාන එක. ඕගලන්ට පාසල මෙන්ෂන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් හැබැයි පාසල මෙන්ෂන් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තමයි දාන්න ඕනේ ප්‍රොෆෙෂනල් ක්වොලික් මොකද ඕගොල්ලෝ අපි බලන්නේ ඔයා මේ මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඒක ඒකට අදාළ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ඕගොල්ලන්ට තියෙනවා එහෙම නැත්නම් නැද්ද ඕගොල්ලෝ CVs වල දැකලා තියෙනවා පාර්ට් ක්වොලිෆයිඩ් ෆුල් ක්වොලිෆයිඩ් පෝස්ට් ඕ ලෙවල් පෝස්ට් ඒ ලෙවල් රීඩින් ෆෝ එක්ස් එක්සෑම් වයි එක්සෑම් කියලා තියෙනවා ඒ රික්වයර්මන්ට් එක මෙතන තියෙනවද කියලා අපි අනිවාර්යෙන් බලනවා ෂෝට් ලිස්ට් කරද්දී අපි මේක කන්සිඩර් කරනවා ඒකෙන්ද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ටිකක් උඩට ගන්න එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර පළවෙනි ගොඩෙන් ෂෝට් ලිස්ට් නොවි හැලිලා යන්න නැති වෙන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ CV එක තියාගන්න එතකොට ඕගොල්ලෝ මොකක් හරි එක්සෑම් එකක් ගැන කියනවා නම් ඒ එක්සෑම් එක දිගින් දිගට විස්තර කරන්න ඕනේ නැහැ මේ තියෙන උදාහරණයක් දාලා තියෙනවා ඒ විදිහට විස්තර මෙන්ෂන් කරා නම් හොඳටම ඇති එක්සෑම් එක කරන්නේ කොහොමද ඒකට ඕගොල්ලෝ කොච්චර මහන්සි වුණාද කොච්චර ට්‍රේනින් ගියාද ඒ කිසි දෙයක් අපිට නැහැ ඒවා අපි දන්න ඒක ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ CV එකේ කියන්න ඕන දෙයක් නෙවෙයි ඊළඟට ඕගොල්ලෝ සමහර වෙලාවට A level හරි O level හරි ඉවර කරපු ගමන් කෙනෙක් නම් ඕගොල්ලන්ට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා දාන්න දෙයක් නැති වෙයි එහෙම අවස්ථාවකදී ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියන සෙක්ෂන් එකම අයින් කරන්න පුළුවන් ඒක ඕගොල්ලන්ගේ ඇප්ලයි කරන ජොබ් එකකට ප්‍රොෆෙෂනල් ඒ වගේ කෙනෙක්ව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන ඉල්ලන ජොබ් එකකට ඇප්ලයි කරන්න නැති හින්දා ඒක ඕගොල්ලන්ට අදාළ කරගන්න තු වෙන්න පුළුවන් ඒක අනිත් එක මතක තියාගන්න ඕගොල්ලෝ ඉන්ටර්විව් එකට කතා කරොත් මේවට අදාළ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වලට අදාළ සර්ටිෆිකේට් ඕගොල්ලෝ ළඟ තියාගන්න. ඒක ඔන්ලයින් වෙන්න පුළුවන්, ෆිසිකල් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඔන්ලයින් එකකදී මෙහෙම පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ෆිසිකල් එකකදී දිගහැරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉල්ලුවොත් විතරයි ඒක පෙන්වන්න ඕනේ. හැබැයි ඉල්ලුවොත් නැහැ කියලා කියන්න වෙන්නේ නැති විදිහට ඕගොල්ලෝ සූදානම් වෙලා ඉන්න. හැබැයි ඒ වගේම තව දෙයක් ඕගොල්ලෝ සමහර වෙලාවට බිස්නස් ලෙවල් එක්සෑම් එක කරනවා වෙන පුළුවන්. කෝපරේට් ලෙවල් එක්සිකියුටිව් 1 ඒ වගේ චාටර්ඩ් එක්සෑම් එකක් කරනවා වෙන පුළුවන්. එතකොට ඕගොල්ලෝ මෙන්ෂන් කරන්නේ මේ විදිහට. Reading for business level examination conducted by the Institute of Chartered Accountants of Sri Lanka. Reading for
X examination conducted by Y organization. Y organization එක Institute of Chartered Accountants of Sri Lanka වෙන්න පුළුවන්, CMA වෙන්න පුළුවන්, AAT වෙන්න පුළුවන්, CIMA, ACCA කැමති දෙයක් වෙන්න පුළුවන්. අර විදිහට mention කරන්න. එතෙන්දී අපිට කොහොම පහසුවෙන් ඔයාගේ level එක අඳුනා ගන්න පුළුවන්, කොයි level එකේද ඔයා තියෙන්නේ කියලා. එතකොට ඔයා reading නම් ඒ කොච්චර කාලයක් තිස්සේ ඔයා exam කරනවද කියන ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔයාගෙන් අහයි. ඔයාගේ interview ඒකට ලෑස්ති වෙලා ඉන්න. එකම exam එක ගොඩාක් කල් කරනවා කියන්නේ එතෙන්දී ඔයාට පොඩි අවශ්‍ය ආගය තත්ත්වයක් එන්න පුළුවන්. ඒක හින්දා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. මම හිතන්නේ මේ සංදීපගේ විභාග ජයමග කියන එක ඕගොල්ලන්ට ඉතාමත් වැදගත්. ඒ වගේ අවස්ථාවකදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මෙතඩ් වෙනස් කරලා අප්‍රෝච් එක වෙනස් කරලා එක්සෑම් එක කොට දාගන්න. එතකොට ඕගොල්ලන්ට රීඩින් 4 කියන එක අයින් කරලා membership එකක් මෙතන mention කරන්න, qualification completed qualification එකක් මෙතන mention කරන්න හැකියාවක් ඒ. ඊළඟට professional experience එක. professional experience එක දාද්දී ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ employment history එක තමයි දාන්න. එතෙන්දී ඕගොල්ලෝ ඕගොල්ලෝ වැඩ කරපු තැන්, ඕගොල්ලෝ මොකද දරපු position එක, කොච්චර කාලයක් ඇතර හිටියද කියන එක දාන්න. optionally අතිරේකව ඕගොල්ලන්ට පුළුවන් ඕනන්ට කැමති නම් ඒ ඕගොල්ලෝ වැඩ කරපු company එක ඕගොල්ලන්ගේ ඊළඟට එන job එක තියෙන industry එකේ එච්චර well known එකක් නෙවෙයි නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ කොහේ තියෙන company එකක්ද කියන එකත් mention කරන්න. එතකොට අපිට වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔය ඔයා කොහේ තැනකද කොහේ තියෙන company එකද වැඩ කරේ කියන එක. ඒක එතෙන්දී අනිවාර්යෙන් ඕගොල්ලෝ ඕගොල්ලෝ එතෙන්දී කරපු task මොනවද කියලා mention කරන එක ඕගොල්ලන්ට වාසි සහගතයි. ඒ job එකේදී ඊළඟ ඒ ඕගොල්ලෝ කරපු වැඩේ ඊළඟ වැඩ ටික ඕගොල්ලන්ට කරන්න පුරුවන්ද බැරිද කියන එක අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒ දේවල් එක ඕගොල්ලන්ට මේ මේකේ දාලා තියෙන විදිහට ටේබල් ලිස්ට් එකක් විතර දාන්නත් පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් ටැබියුලේට් කරලා ටේබල් එකක් විතර දාන්න මේ විදිහට. මේකේ මේ දාලා තියෙන්නේ එම්ප්ලොයර් කවුද, පොසිෂන් එක කවුද, කවද ඉඳලා කවද වෙනකන්ද කියන එක. ඊට පස්සේ රෙස්පොන්සිබිලිටිස් එකකින් විස්තර කරලා තියෙනවා. ඊළඟට කලින්ක ඊට කලින් ජොබ් එක මෙහෙම ඊට යටට ගන්න පුළුවන්. ඒ ජොබ් ස්ටික මෙන්ෂන් කරන්න ඕගොල්ලෝ බලන්න ලොකු ගැප්ස් තියනවා නම් ඒ ගැප්ස් මොනවද කියලා ඕගොල්ලන් ඉන්ටර්විව් අහයි. ඒවට ඕගොල්ලොන්ගේ සාධාරණ ඒක මානසික හේතුවක් වෙන්න පුළුවන්. ඒ ඕගොල්ලෝ හේතුව නිවැරදිව ලෑස්ති කරගෙන ඉන්නේ ඇහුවාම ඒ උත්තරය දෙන්න. අනිත් එක ඕගොල්ලෝ කරන්ට් පොසිෂන් එක ගැන කියද්දී ඕගොල්ලෝ අද ඩේට් එක දාන්න එපා. මොකද අද ඩේට් එක ඒ කියන්නේ අද නම් මාර්තු 2022 කියලා ඕගොල්ලෝ දැම්මොත් මාර්තු 2022 දී ඔයා අයින් වෙලා වගේ අදහසක් තමයි එන්නේ. ටු ඩේට් කියන දාන්න එක. ටු ඩේට් කියන්නේ වචන දෙකක්. ටුඩේ හෝ ටු ඩේට් වගේ ඒ වගේ දේවල් මේ ටු ඩේට් කියන දාන්න. ඒක තමයි තවමත් එතන අද වෙන අදටත් එතන වැඩ කරනවා කියන එක පැහැදිලිව පෙන්වන්න පුළුවන් විදිය. මේ මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ ඔයගොල්ලෝ වර්ඩ් ડોකියුමන්ට් එකේ ටේබල් එකක් දැම්මොත් ඔයගොල්ලෝ කොහොමද පළවෙනියට තියෙන කොලම්ස් ටික ඔයගොල්ලන්ට දාගන්න පැහැදිලිව කරගන්න පුළුවන් කියලා මම හිතනවා. එම්ප්ලොයර් පොසිෂන් සහ පටන් ගත්ත සහ ඉවරවෙච්ච දවස. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ කොලම් එකේ ඊළඟ රෝ එකේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා මේ විදිහට ලේඅවුට් කියන ටැබ් එකට ගිහිල්ලා merge sales කියලා දැම්මට පස්සේ මේ විදිහට එකට එකතු වෙලා එනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර table එකම continue කරගෙන යන්න ඊළඟ AI වලදී. ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක අන්තිමටම currently කරන job එක උඩින්ම දාන්න. ඊට කලින් එක ඊට යටට මේ විදිහට අවරෝහණ පිළිවෙලට තමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ professional experiences mention කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන academic qualifications මේකේ bullet list එකක් දාන්න. ඔයා O level හෝ A level විතරක් නම් තියෙන්නේ. ඒක ඕගොල්ලෝ mention කරන්න. ඕගොල්ලන්ගේ subject wise performance ඕගොල්ලන්ට දාන්න පුළුවන් මේ අවස්ථාවේදී O level A level විතරක් නම් තියෙන්නේ. හැබැයි ඔයා උඩට යද්දි උඩ jobs වලට යද්දි ටික ඒවා ඔයා summarize කරලා අවශ්‍ය විදිහට ඒ වැඩි විස්තර දාන එක ටිකෙන් ටික අඩු කරගෙන යන්න ඕනේ. ඔයා එක්සෑම් එකක් ලියලා මොකද ගොඩක් දෙනෙක් අද මං හිතන අපිත් එක්ක ඉන්නවා ඒ ලෙවල් ලියලා ජොබ් එකකට යන්න CV එකක් හදාගන්න බලාපොරොත්තු වෙයි. ඕගොල්ලෝ ඒ වගේ දේවල් වලදී ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලට ඕගොල්ලන්ට දාන්න පුළුවන් awaiting results for GCE advanced level examination කියලා ඕගොල්ලන්ගේ exam center එකයි
අවුරුද්දයි ඉන්ඩෙක්ස් නම්බර් එකයි එක දාන්න පුළුවන්. ඕගොල්ලෝ සමහර කටේ දානවා රිසල්ට්ස් පෙන්ඩින් කියලා. රිසල්ට්ස් පෙන්ඩින් කියලා දාන්න එපා. ඊට වඩා ලස්සනයි අවේටින් රිසල්ට්ස් කියලා දාන්න. ඒක ඕගලන්ට වඩා හොඳ ප්‍රොෆෙෂනල් ගතියක් ගන්න ඕගලන්ගේ CV එකට ප්‍රයෝජනවත් වෙයි. මේ තියෙන්නේ දැනට A level ආපුම ගමන් කෙනෙක්ට දාන්න පුළුවන් විදිහක්. මේ මේක හදලා තියෙන ලිස්ට් එකක් විදිහට මේක නැතුව මේ විදිහට නැතුව ඔයගලන්ට පහලට තියෙන ලිස්ට් එකක් ටේබල් එකක් වගුවක් විදිහට දාන්නත් පුළුවන්. ඒකෙත් ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ කවදා හරි ඩිග්‍රී එකක් එහෙම ගත්තාම ඕගොල්ලන්ගේ O level කියන qualification එක summarize කරන්න ඩිග්‍රී එකක තියෙන qualification ඩිග්‍රී එක කියන academic qualification එකක් ඊට පස්සේ MBA තියෙනවා post graduate degrees තියෙනවා ඊට පස්සේ PhD ඒ වගේ දේවල් තියෙනවා ඒවා එන්න එන්න ඕගොල්ලෝ මේ යටට තියෙන academic qualifications ටිකෙන් ටික summarize කරන්න ඕනේ summarize කරපුවා ටිකෙන් ටික අයින් කරන්න ඕගොල්ලෝ masters එකක් මෙතන mention කරනවා නම් ඕගොල්ලෝ O level A level ගැන mention කරන එක ඇත්තටම ලොකු වැදගත්කමක් එන්නේ නැහැ මොකද masters එකකට යන්නේ ඕගොල්ලෝ O level සහ A level හොඳ performance එකක් තිබුණොත් තමයි ඒකට යන්න පුළුවන් කියන එකේ assumption එකක් තියෙනවා ඔයා master එකක් complete කරාට පස්සේ ඔයාගේ A level O level performance එක ලොකුවට අපි බලන්නේ නැහැ අපි බලන්නේ ඒ most recent academic qualification එක මොකද්ද කොවිතරම් දුරට ඔයා ඒක සාර්ථකව කරාද කියන එක තමයි අපි ඇත්තටම ඒකෙන් බලන්නේ ඊට පස්සේ ඕගොල්ලන්ට මේ දේ පොඩ්ඩක් මම මේ පොඩි දැන් ටිකක් වෙලා ගිය හින්දා පොඩි දෙයක් මේ ඔයගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ දානවා අර ඇප්ලිකේෂන් එකේ එහෙම නැත්නම් CV එකේ ඉස්සරහා attention to detail කියලා attention to detail කියන්නේ ඕගොල්ලෝ සවිස්තරාත්මකව දෙයක් හොයලා බලලා කරනවා කියන එක. හැබැයි attention to detail කියන එකේ detail කියන එකේ වචනේ වැරදි. එහෙම වුණාම ඔයාගේ CV එක අපි අරගෙන මෙහෙම පැත්තකින් තියමු. ඊට පස්සේ CV එක අපි වැඩි හිතන්නේ ඒක හින්දා ඕගොල්ලෝ attention to detail කියලා දානවා නම් මම අර කලින් කිව්වා වගේ ඔයා attention to detail දෙන එක්කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන් මේ වැරද්ද හොයිය යුතුව තියෙන්න ඕනේ. ඒක හින්දා මම අන්නේ වගේ හේතු වෙන තමයි මම ඔයාලට කියන්නේ CV එකේ බොරු කියන්න යන්න එපා කියලා. ඊට පස්සේ achievements කියන section එක තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝගේ ඉස්කෝලේ කාලේ ඊට පස්සේ ඕගොල්ලෝ personally ගත්ත achievements මොනවා හරි තරගවල ඉඳින පුව ලංකාවේ පළාත් ඊට පස්සේ ඉන්ටර්නැෂනල් නැෂනල් ප්‍රොවින්ෂල් මොනවා හරි ලෙවල්ස් වල ඕගොල්ලෝ ඉස්කෝලයක් කැම්පස් එකක් රෙප්‍රසන්ට් කරපු ඒවා එහෙම මෙතන දාන්න මෙතන සාමාන්‍යයෙන් අපි කියන්නේ පහක් උපරිම පහක්කට වගේ දාන්න හයක් වගේ දැම්මත් කමක් නැහැ එතනින් එහාට දාන්න එපා ගොඩාක් achievements ඔයාලට තියෙනවා නම් ඔයා හොඳ ඇත්ලීට් කෙනෙක් නම් ඔයාලට මේ achievements විදිහට දාන්න පිටුවක් පිරෙන්න දේවල් තියෙනවා හැබැයි අපිට වැදගත් වෙන්නේ ඔයා හොඳ ඇත්ලීට් කෙනෙක් කියන එක විතරයි. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. ඔයා පළාත් මට්ටමින් අන්තර්ජාතික මට්ටමින් හැම තැනකම උස පැනලා පළවෙනිය වෙලා තියෙනවනම් ඔයා පළාත් මට්ටමේකයි ජාතික මට්ටමේකයි කියන්න ඕනේ නැහැ. ඔයා ඔයාගේ ඉන්ටර්නැෂනල් මෙඩල් එක ගැන කිව්වහම ඇති. මොකද අපිට තේරෙනවා ඔයා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මෙඩල් එකක් ගන්න පළාත් ඊට පස්සේ ජාතික මට්ටම් හොකල් ලැබිලා කිව්වා. ඒත් ඔයා අර දෙකත් වැඩිපුර දාන එකේ ඔයාට සතුටක් ආවට ඉන්ටර්විව කෙනෙක් විදිහට අපිට ඒක වැඩක් නැහැ. මොකද පළවෙනි කාරණේ තියෙන්නේ උස පැනීම ගැන දෙකත් උස පැනීම තුනත් උස පැනීම. අපිට අවශ්‍ය වෙන්නේ ඔයා උස පැනීමේ අතිදක්ෂද නැද්ද කියන එක විතරයි. ඔයා ඔයාගේ මම ඒක හැමදෙස්සම කියන්නේ CV එකක් බලද්දි CV එක කියවන මනුස්සයට මේක වැදගත්ද නැද්ද කියන එක හැමදෙස්සම මම කල්පනා කරනවා. එතකොට තමයි ඔයාගේ CV එක ප්‍රොෆෙෂනල් වෙන්නේ. එතකොට තමයි ඔයාගේ CV එක ෂෝට් ලිස්ට් එකේ උඩටම එන්නේ. ඒකින්ද ඒ වගේ දේවල් මම හිතන්නේ ඔයගලන්ට අහුවෙලා නැතුව ඇති. ඒ වගේ දේවල් ගැන අවධානය දෙන්න. අනිත් එක ගොඩාක් achievement එකම ජාතිය achievement තියෙනකොට අපිට හිතෙනවා මේ පුද්ගලයා අපේ මේ දැන් අපේ ජොබ් එකට ඕවර් ක්වොලිෆයිඩ්ද කියලා. අපි කැමති නැහැ අපේ ජොබ් එකට ඕවර් ක්වොලිෆයිඩ් කෙනෙක් ගන්න. මොකද ඒක අපි අපිට කරන අසාධාරණ අපේ කම්පැනිට කරන අසාධාරණය. ඒ වගේම අපේ අපි අලුතෙන් ගන්න හදන ටීම් මෙම්බර්ට කරන අසාධාරණය. ඒකින්ද අපි ගන්නෙ රයිට් ක්වොලිෆිකේෂන් එක තියෙන කෙනෙක්ව මිසක් ඕවර් හෝ අන්ඩර් ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒකින්ද ඒ දේනත් මතක තියාගන්න ඔයා ඒවත් හරියට බැලන්ස් කරන්න ඕනේ. ඔයාට ගොඩාක් දේවල් තියෙනවා නම් achievements ඒව group කරන්න. පහකට වඩා යන්න එපා.
ඒවැ ෆොටෝස් ඇඩ් කරන්න එපා අපිට වැඩක් නැහැ අපිට වැඩක් තියෙන්නේ ඔයා ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක කප් ගහපු කෙනෙක් කියන එක විතරයි එතනින් ඒක වාගේ එක ඇට්‍රිබියුට් එකක් විතරයි තව දේවල් ගොඩක් තියෙනවා ඒක හින්දා ඒ ඇට්‍රිබියුට් එකට ඔයා හොඳ වැලියු එකක් දෙන්න නම් ඒ ඇට්‍රිබියුට් එක ඔයා හයිලයිට් වෙන විදිහට ඔයාගේ වර්ඩින්ස් දාන්න ඒ ඇති එතකොට අපි තේරෙනවා ඔයා මේ වගේ දක්ෂයේ මේ දක් වලට ඔයාගේ ප්‍රොෆෙෂනල් මොනවා හරි දේවල්ට අමතරව මේ දක්ෂකමක් තියෙනවා කියලා. එතනින් ඒ විදිහට තමයි මම ඔයාගේ CV එක ඉස්සරහට තල්ලු කරන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේන විදිහ මම මේ උදාහරණයක් දාලා තියෙනවා. First place English essay competition කියලා. එතකොට මෙතන මේ සීනියර් සෙක්ෂන් එකේ English essay competition එකේ first place එන්න section level එකේ ඊට පස්සේ class level එකේ ඒ හැම දෙයකින්ම ආපු first වීම මෙතන මේ applicant දාලා නැහැ. එතකොට ඒ වගේ දෙයක් implied. එහෙම නැතුව ඉස්කෝලෙම්ම පළවෙනිය වෙන්න බැහැනේ. අන්න ඒ වගේ දේවල් ඔයා ඔලුවට ගන්න ඕනේ. ඒක හින්දා ඔයා ඔයාගේ achievements මම මේ දේ වැඩිපුරම කියන අපි දන්නවා ගොඩක් අර extra curricular activities ගොඩාක් කරලා achievements සීන කට්ටිය ඒගොල්ලන්ගේ achievements ඇත්තටම ඒගොල්ලන්ට සතුටුයි. අපිටත් සතුටුයි. හැබැයි අපි බලන්නේ අපි job එක දෙද්දි කොයිතරම් දුරට ඔයා අනිත් දේවලුත් complete කළාද කියලා. ඒක හින්දා ඒ ගැනත් අවධානය දෙන්න. extra curricular activities මම කලින් කිව්වා වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් ඔයා කරලා තියෙනවා නම් ඒක ඇත්තටම mention කරන්න ඔයාගේ පළවෙනි දෙවෙනි jobs වලට. ඔයා corporate ladder එකේ උඩට යන්න යන්න ඔයා කොච්චර extra curricular activities කරාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා extra curricular activities කරන එකේ අවශ්‍යතාවය සහ බලාපොරොත්තුව ඔයාගේ soft skills. ඒ කියන්නේ ඔයාගේ ඉගෙන ගන්න දේවල් වලට අමතරව මිනිස්සුත් එක්ක කතා කරන ප්‍රශ්නයක් විසඳන්න කරදරයක් වෙන්න වෙලාවට කාට හරි පිට වෙන්න ඇක්ටිව්ලි දෙයකට එන්ගේජ් වෙන්න තියෙන හැකියාව වැඩි කරගන්න. අන්න ඒ වගේ දේවල් ඔයාට තියෙනවා කියන assumption එක තමයි අපිට ඕනේ. එතකොට ඔයා උඩ ලෙවල් වලට යද්දී ඔයා extra curricular activities කරා නම් ඔයා ඔයාගේ overview එකේ කියන්න ඕනේ. ඔයා මේ වගේ ඕල් රවුන්ඩර් කෙනෙක්, ටීම් ප්ලේයර් කෙනෙක්, ඔයාට ප්‍රශ්න විසඳන හැකියාවක් තියෙනවා, ලීඩර්ෂිප් ක්වොලිටීස් තියෙනවා. extra curricular activities දාන්න එපා. හැබැයි ඔයා entry level එකේ නම් ඔයා පළවෙනි දෙවෙනි job එකේ නම් අනිවාර්යයෙන් මේවා mention කරන්න. මොකද ඒවා ඔයා ඉස්කෝලෙන් out වෙච්ච ගමන් ඔයාට chance එකක් ගන්න තියෙන දේවල් තමයි මේ. ඒකෙන් හින්දා ඒවා mention කරන්න. අනිත් එක ඔයගොල්ලෝ තියෙන ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඔයගොල්ලෝ දැක්ක meeting එකක් තියෙනවා දැක්ක ක්ලබ් එකකත් membership එක දාන්න එපා. අපිට membership එක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ ඔයා ඔයා එතන ඔෆිස් බයර කෙනෙක් නම් එතන අපි leadership quality එකක් වගේ දකින්නවා. හැබැයි ඔයා ඔෆිස් official කෙනෙක් වෙලා හිටියේ නැහැ කියලා ඔයා ඒකට worry වෙන්න එපා. ඔයා හැමතිස්සෙම බලන්න ඕනේ ඔයා ඒ ඔෆිස් බයර කෙනෙක් වෙලා හිටියේ නැත්තම් ඔයා ඒ club එකක එහෙම නැත්තම් organization එකක ඔයා member කෙනෙක් වෙලා හිටියත් ඒ member වෙලා හිටියේ ඔයා passionate ඔයා කැමති දෙයක් සම්බන්ධ club එකක නම් ඒ අපිට ඇති. මොකද අපි බලන්නේ ඔයා ඔයා ඔයාගේ විෂයටත් එක්ක ඒ සමගාමීව තව මොනවා හරි දෙයක් කරලා තියෙනවා. ඔයා photography club එකේ member කෙනෙක් නම් අපි ඔයාගේ photography ගැන අහන ප්‍රශ්නකට ඔයා හොඳ උත්තරයක් දෙනවා නම් ඔයා ඔෆිස් බයර කෙනෙක් නමකට ප්‍රශ්නයක් නැහැ. අන්නේ විදිහට තමයි ඔයා ඔයාගේ CV එක line up tune up කරලා හදලා ගන්න. අන්නේ ඒක මතක තියාගන්න. ඒවා ඇත්තටම බොහොම සියුම් කාරණා. ඕගොල්ලෝ membership 10ක් විතර දානට වඩා ඕගොල්ලෝ ගොඩක් passionate membership clubs and societies වල membership දෙකක් දාන එක ගොඩක් වැදගත්. මොකද අපි අහන ප්‍රශ්නෙට ඔයා දෙන උත්තරේ එතන හරි. ඒ list එක යටින් කක් ඇහුවොත් ඔයා සමහරට මේ යාළුවෙක් කීමට වැරදිලා ගියපු meeting එකකට ගියපුවා. ඔයා ඇත්තටම member කෙනෙක් නොවන වෙන්න. ඒ වගේ වෙලාවට අපි අහන ප්‍රශ්නෙට ඔයා දෙන උත්තරේ වෙනස් වුණොත් ඒක ඔයාට අවශ්‍ය සංකල්ප දෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයා මතක තියාගන්න. අනිත් මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් තව sections පාවිච්චි කරන්න. language proficiency ඔයගොල්ලෝ ඔයගේ මව භාෂාව ඒ වගේම ඉංග්‍රීසි වර්ඩ් අමතරව තවත් භාෂාවක් දන්නවනම් ඒ කියන්නේ භාෂා තුනක් හෝ වැඩි ප්‍රමාණයක් දන්නවනම් ඔයා මේක දාන්න.
ඔයාට විශේෂ ස්කිල් තියෙනවා නම් ඔයාට කම්පියුටර් ලිටරසි එකක් තව කෙනෙක්ට වඩා පෙන්වන්න දෙයක් ඔයාට තියෙනවා නම් ඔයා හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් ඔයා ස්කෝලේ ස්කූලින් එළියට බහිද්දිම ඔයාට හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් ඔයා අනිවාර්යෙන් මෙතන මෙන්ෂන් කරන්න ඒවා අපි ඔයාගේ CV එක කියවද්දී කන්සිඩර් කරනවා අනිවාර්යෙන් අනිත් දෙක references ගොඩක් වෙලාවට entry level jobs වලදී references අපි දානවා හැබැයි උඩ levels වලදී ඔක්කොම ලොකු positions වලට යද්දී references අපි දාන්නේ නැහැ අපි දාන්නේ references available on request කියලා ඒ කියන්නේ ඔයාගේ reference ඔයාගේ CV එක shortlist කරලා නම් ඒ company එකෙන් කතා කරලා references ඉල්ලනවා හැබැයි ඔයා entry level එකේ ඉන්නකොට අනිවාර්යෙන් reference එකක් දාලා යන්න. එතකොට අපිට පුළුවන් ඒ reference එකේ ඉන්න කෙනාට කතා කරලා ඔයාගෙන විස්තර ගන්න. අපිට ආව විශ්වාසයි. අපි references ඉල්ලන්නේ තව දුරටත් ඒ විශ්වාසය තහවුරු කරගන්න. එතකොට references දාද්දී ඕගොල්ලෝ හරියට ඒ ආමන්ත්‍රණය කරන්න Mr. Mrs. Reverend Venerable ඒ වගේ දේවල් දාන්න නිකම්ම නමක් විතරක් දාන්න එපා. ඒ දාන referee title එක address එක telephone number එක email address එක වගේ විස්තර ටිකක් දාන්න මොකද අපි යාට කතා කරලා ඔයාගෙන විස්තර අහන්න ඕනේ ඒ වෙලාවට මතකතුව ඒ referees ලට කියලා තියන්න මෙහිම ස්වාමින්වංශ father sir madam අයියා අක්කේ කාට හරි අපි මම මෙහෙම මගේ CV එකට ඔයාව referee විදිහට දානවා ඔයාට කතා කරොත් ඔයා මං ගැන විස්තර කියන්න කියලා නැත්තම් සමහර වෙලාවල් තියෙනවා lecturers ලව එහෙම ගොඩක් වෙලාවට university ළමයි දානවා school teachers ලව දානවා එතකොට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මතක නැහැ ඒ ළමයා කවුද කියලා ඒක හින්දා බොහොම පැහැදිලිව පොඩ්ඩක් මතක් කරලා තියන්න එහෙම මතක නැති වුණොත් එතන ගැටලුවක් වෙන්න පුළුවන් හින්දා ඊළඟට තමයි ඩෙක්ලරේෂන් එක තියෙන්නේ ඩෙක්ලරේෂන් එකේදී ඇත්තටම ඩෙක්ලරේෂන් කියන එක CV එකට අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි මේක තමයි ඔයගොල්ලන්ගේ CV එකේ තියෙන අන්තිම කොටස මේ කොටසට පස්සේ ඔයාලට දාන්න දෙයක් ඇත්තටම නැහැ ඩෙක්ලරේෂන් එක ඇප්ලිකේෂන් එකේදී අත්‍යවශ්‍යයි හැබැයි CV එකේදී අත්‍යවශ්‍ය නැහැ හැබැයි ඔයගොල්ලන්ට දාන්න අවශ්‍යයි නම් දාන එක කිසි ගැටලුවක් නැහැ ඔයා දානවා නම් හරියට දාන්න නැත්තම් නොදාම ඉන්න එක කිසි ගැටලුවක් නැහැ දැන් හරියට දාන්න කියන එක මම අදහස් කරන්නේ මෙන්න වගේ පුංචි සෙන්ටන්ස් එකක් I hereby certify that the particulars furnished above are true and correct to the best of my knowledge ඒ කියන්නේ මගේ දැනුමේ හැටියට මම ඉහත සඳහන් කරපු හැමදේම සත්‍යයි සහ නිවැරදි කියන එක තමයි අපි කියන්නේ ඊට පස්සේ මේක දාන අනිත් එක මතක තියාගන්න ඔඩිට් ට්‍රේනින් එහෙම යන කට්ටිය අද ඉන්නවා ඒගොල්ලන්ට හොඳට පුරුදු ටර්ම් එකක් තමයි ට්‍රූ ඇන්ඩ් ෆෙයා කියන එක මොකද ඔඩිට් ඔපිනියන් එකක් දෙන්නේ ට්‍රූ ඇන්ඩ් ෆෙයා කියලා ට්‍රූ ඇන්ඩ් ෆෙයා නෙවෙයි ට්‍රූ ඇන්ඩ් කරෙක්ට් ඔයගොල්ලන්ට ෆෙයා නොලේ ෆෙයා ඩීටේල්ස් මෙතන දෙන්න බෑ කරෙක්ට් ඩීටේල්ස් දෙන්න ඕනේ ඒ කියන්නේ 50-50 අවුලක් නැති ඒව නෙවෙයි දෙන්න ඕනේ හරියටම 100% හරියා විතරයි වා මෙතන දෙන්න ඕනේ ඒකින්ද ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ ඩෙක්ලරේෂන් එකක් දානවා නම් ඔයගොල්ලන්ගේ සිග්නේචර් එක එක්ක ඔයා අතින් සයින් කරලා දාන්න එහෙම නැත්නම් සයින් කියලා දාලා අනිවාර්යෙන් ඩේට් කරන්න මේ තියෙන්නේ ඔයගොල්ලෝ වැරද්දලා දාන එකක් මෙන්න මේ වගේ ඒවා සමහරවට අපිට හම්බ වෙනවා I declare that I haven't involved in any terrorist activities or taken part in any movement or anti social activities මේ වගේ අපිට වැඩක් නැහැ අපි බලන්නේ ඔයා ටෙරරිස්ට් කෙනෙක්ද නැද්ද කියන එක නෙවෙයි අපි මේ ආරක්ෂක අමාත්‍යාංශයේ දෙයක් නෙවෙයි ආරක්ෂක අමාත්‍යාංශයේ ජොබ් එකකට මේ වගේයක් වැඩකුත් නැහැ අපි බලන්නේ ඔයා අපේ මේ CV එකේ දීලා තියෙන විස්තර හරියද වැරදිද කියන එක විතරයි. අපි අනිවාර්යෙන් පොලිස් රිපෝට් එකක් කෝල් කරනවා පොලිස් ක්ලියරන්ස් එකක් අරන් එන්න ඕනේ. එතකොට ඔයා ටෙරරිස්ට් ඇක්ටිවිටීස් වල ඉන්නවද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයගොල්ලෝ CV එකේ මෙන්ෂන් කරන්න යන්න එපා. ඒක අන්ප්‍රොෆෙෂනල්. ඒක ගැළපෙන්නේ නැති දෙයක්. ඒකින්ද ඒකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ ඩෙක්ලරේෂන් එකක් දානවා නම් මේ විදිහට දාන්න මේ දෙකම හරි පළවෙනි එකේ සිග්නේචර් එක සයින් කරලා තියෙනවා ඩේට් කරලා දෙවෙනි එකේ සයින් කරලා නැහැ හැබැයි සයින් කරා කියන එක ඇඟවෙන්න SGD කියලා දාලා තියෙනවා මේ දෙකම එක විදිහට හරි කියලා අපි කන්සිඩර් කරනවා හැබැයි මෙන්න මේ විදිහට ඕගොල්ලෝ දාන්න එපා හිස්තන් තියලා ඩේට් එකට හිස්තන් තියලා එහෙම නැත්නම් හිස්තනක් තියලා හෝ SGD කියලා දාලා ඩේට් එක දාන්න නැතුව එහෙම තියන්න එපා මොකද අපිට සයින් කරන්න ඕගොල්ලෝ CV එක දෙනව නෙවෙයි ඕගොල්ලෝ සයින් කරලා අපිට දෙන්න ඕනේ ඕගොල්ලෝ ඩෙක්ලරේෂන් එක ඔමිට් කරන්න අයින් දාන්න නැතුව ඉන්න පුළුවන් හැබැයි දානවනම් හරි විදියට දාන්න
CV එකක් ඉවර කරද්දි ඕගොල්ලන්ට මෙන්න මේ පොයින්ට්ස් ටික වැදගත් වෙයි මේ ටික හොඳට ඕගොල්ලෝ අවධානයෙන් මතක තියාගන්න ඕගොල්ලෝ CV එක pages දෙකකට වඩා අරන් යන්න නැත්තම් වඩා හොඳයි සමහර වෙලාවල් තියෙන පුළුවන් මොනවා හරි spacing වගේ issues in the page 3කට යන්න හැබැයි පේජ් දෙකක ඔයගොල්ලෝ රැඳිලා ඉන්න පුළුවන් නම් ඇත්තටම ඔයගලන්ට වඩා හොඳයි ඒ හැම අනිත් එක එක පේජ් එකක් විතරක් තියෙන CV එකක් කැතයි වැරදි ඒක ක්වොලිටි මදි කියලා එකක් නෑ අන්ප්‍රොෆෙෂනල් නෑ 1 පේජ් CV තමයි ඔයගොල්ලෝ ලොක් පොසිෂන්ස් වලට යනකොට හැදෙන්නේ 1 පේජ් අර මම කලින් කිව්ව විස්තර ගොඩක් දේවල් සමරයිස් වෙලා වැදගත්කම අඩුවෙනවා ඒ CV එකෙන් හැලිලා වැදගත්ම ටික විතරක් ඉතුරු කරලා තමයි 1 page CVs හදන්නේ. ඒක මේ session එකේ target audience එකට නෙමෙයි ගැලපෙන්නේ. පොඩක් උඩ level, manager level, C level, එහෙම නැත්නම් chief level කියන්නේ chief executive officer, chief financial officer, chief information officer, chief business development officer, ඒ වගේ C level executives ලට, එහෙම නැත්නම් managers ලට වගේ වෙලාවල් වලට තමයි ඒ වගේ අවශ්‍ය වෙන්නේ ඒ හැර අනිත් හැම වෙලාවකම pages දෙකකට open හදන්න හැකියාව තියෙනවා අනිත් එක මතකතෝ ඕගොල්ලෝ CV එක proofread කරන්න අපිට নানা ප්‍රකාර spelling mistakes typing mistakes හම්බ වෙනවා ඊට පස්සේ ඕගොල්ලෝ proofread කරලා ඉවර වෙලා වහලා save කරලා close කරලා නැවතත් open කරලා අලුතෙන් ඔගොල්ලෝ ප්‍රූෆ් රීඩ් කරන්න. ඒ ප්‍රූෆ් රීඩ් කරන වෙලාවටත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අහුවෙන chance එකක් තියෙනවා. මේ අපි අත්දැකීමෙන් තේරිච්ච දේවල් තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ CV එකක් සබ්මිට් කරද්දී digitally submit කරනවා නම් email එකක් කරනවා නම් කවදාවත් word document එවන්න එපා. අපි word document එකක් සලකන්නේ ඕගොල්ලෝ CV එකක් submit කරන procedure එක හරියට දන්නේ නැතුව ඒ කෙනෙක්ගේ CV එකක් ගන්නට. ඒකෙන් හින්දා මතකැතුව save as ගිහිල්ලා PDF එකක් විදිහට save කරන්න ඕගලන්ට spellings check කරගන්න shortcut එකක් තියෙනවා F7 ඕගලෝ word document එකක් ඇරලා F7 කියන key එක press කරාම ඕගලන්ට පෙන්නනවා spelling mistakes තියෙන තැන් මොනවද කියලා ඒකට කලින් ඕගලෝ review tab එකට ගිහිල්ලා ඕගලන්ගේ language එක හදාගන්න ඕනේ UK English විදිහට මොකද US English අපි භාවිතා කරන්නේ නැහැ ශ්‍රී ලංකන් කන්ටෙක්ස්ට් එකේදී බිස්නස් කන්ටෙක්ස්ට් එකේදී ඒකත් මතක තියාගන්න ඊට පස්සේ ඕගොල්ලෝ CV එක සේව් කරද්දී හැමතිස්සෙම ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලොන්ගේ නම first name last name විදියට දාලා ඕගොල්ලන්ගේ CV එක සේව් කරන්න එතකොට තමයි ඕගොල්ලන්ට පුළුවන් ඒ CV එක නිවැරදිව තියනවා කියලා අපිට අඳුනගන්න පුළුවන් ලේසියෙන් පාසෙන් හොයාගන්න පුළුවන් වෙන්න තමයි ඒක දාන්නේ ඊළඟට මම හිතන්නේ දැන් ඕගොල්ලොන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ සූදානම් කරගන්න අපි අන්තිම කොටසට ළඟා වෙමින් ඉන්නේ CV එක සබ්මිට් කරනකොට ඔයගොල්ලෝ cover letter එකක් දාන්න ඒ cover letter එකක් දාද්දී මොනවා හරි ඕගොල්ලන්ට තියෙනවා නම් ඒ specific කෙනෙක් ඒ cover letter එක address කරන්න ඒක දාන්න. එතකොට ඒ දාන cover letter එක paragraph 3කට සීමා කරන්න. පළවෙනි paragraph එක ඔයා කවුද කියන එක. දෙවෙනි paragraph එක ඇයි ඔයා මේ job එකට apply කරන්නේ? ඔයාට මොනවද ඔයාගාව තියෙන special skills? ඊට පස්සේ අන්තිම paragraph එකකින් අහන්න. ඔයා මේක මේ CV එක මේක ඇත්තටම අපේ අද session එකේ area එකෙන් පොඩ්ඩක් පරිබාහිර දෙයක් හැබැයි ඔයගොල්ලන්ට වැදගත් වෙන හින්දා තමයි මම මේ කියන්නේ. ඕගොල්ලොන්ට මේ CV එක හොඳයි නම් මට call එකක් දෙන්න කියන invitation එක දෙන්න cover letter එකේ last paragraph එකේ. ඒකත් මතකැතුව proof read කරන්න. එතකොට තමයි ඕගොල්ලන්ට හරියට ඒ CV එක යවා ගන්න පුළුවන් වෙන්නේ. මොකක් හරි specific කෙනෙක්ට එවන්න කියලා තියෙනවා නම් ඔයාගේ advertisement එකේ හරි job offer එකේ හරි බලන්න. ඒ හොඳට බලලා හරි විදිහට ඔයගොල්ලෝ ඒක දැමිය යුතුයි. සමහර වෙලාවට තියෙනවා dear sir කියලා දා තියෙනවා හැබැයි CV එක එවන්න කියලා තියෙන්නේ lady කෙනෙක්ට. අන්න ඒ වගේ mistakes කරන්න එපා. එතෙන්දී ඔයගොල්ලෝ හරියට අවධානයෙන් ඒක කළ නැ බව පේනවා. අනිත් එක අන්තිම paragraph එකේ ඔයාගේ phone number එක ඕකටත් mention කරන්න. CV එකේ තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ.
අනිද්දේ තමයි සබ්මිට් කරද්දී CV එක බලන්න සමහර වෙලාවල් වලට තියෙනවා CV එක සබ්මිට් කරද්දී ඔයගලගේ ෆොටෝ එකක් වෙන මෙවන්න ඕනේ කොපි සර්ටිෆිකේට්ස් වල කොපීස් වෙන මෙවන්න ඕනේ ඒ වගේම ඒගොල්ලන්ගේ මොකක් හරි වෙබ් ඒ එම්ප්ලොයිගේ වෙබ් පෝටල් එකට ගිහලා අප්ලෝඩ් කරන්න ඕනේ අන්න ඒ වගේ රික්වයර්මන්ට්ස් තියෙනවා ඉතින් ඒ රික්වයර්මන්ට්ස් හරියට පැහැදිලිව තේරුම් අරගෙන ඒවා දැනගෙන ඔයගොල්ලෝ CV සබ්මිෂන් එක කරන්න අපිට ගොඩාක් ඊමේල්ස් එනවා සමහර වෙලාවට වැරදි ඇටැච්මන්ට් his word document his PDF ඒ වගේ එනවා ඊමේල් ඇටැච්මන්ට් එකක් තියෙනවා කියලා ඇටැච්මන්ට් එකක් නැතු වෙනවා අනේ වගේ හින්දා ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ඊමේල් එක ඇට CV එක ඇටැච් කරලා ඕගොල්ලෝ බලන්න හරි එකද ඇටැච් කරලා තියෙන කියලා ඇටැච්මන්ට් එක නැවත වරක් ඩවුන්ලෝඩ් කරලා ඇටැච් කරපු තැනින් ඒක වෙරිෆයි කරගන්න මේ තියෙන්නේ ඕගොල්ලෝ මේ මම මේ කිව්වා වගේ වෙච්ච අවස්ථාවක් මේක අන්තර්ජාලයෙන් අපි පුටාගත්තේ මේ කැන්ඩිඩේට් එයාගේ CV එකක් සබ්මිට් කරලා තියෙනවා ඒ CV එකේ එයාට වැරදිලා එයා නිකලස් කේජ්ගේ පින්තූරයක් තමයි ඇටච් කරලා තියෙන්නේ එයාගේ CV එක වෙනුවට ඉතින් ඒ වගේ මිස්ටේක්ස් වෙන්න දෙන්න එපා ඒ වගේ මිස්ටේක් එකක් වුණොත් ඔයාට ඒ කම්පැනි එකේ නැවත වාරයක් ජොබ් එකක් ගන්න එක සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා අනිත් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා CV එකක් කියන්නේ ඔයාගේ ඔයාව ජොබ් එකකට ගන්න අවශ්‍ය හේතුවක් මිසක් ඔයා ජොබ් එක ඔයාට හම් වෙනවා කියන ගැරන්ටි එකක් නෙමෙයි ඒ CV එකේ තියෙන කන්ටෙන්ට්ස් ඔයාගේ හැකියාවන් ඒවා ඔයා ලියලා තියෙන විදිය ඒ හැම දෙයක් ඔයාගේ CV එකට ජොබ් එකක් හම් වෙනවා කියන එකට බලපාන හැබැයි ඔයා හොඳ CV එකක් ලබා දෙන එකකින් ඔයාට ජොබ් එක ඔයාගේ අතට හම්බ වෙන එකේ සම්භාවිතාවය ගොඩක් දුරට ඉහළ දා ගන්න ඔයාට හැකියාව තියෙනවා අනිත් දේ මතක තියාගන්න අන්තර්ජාලයේ තියෙනවා CV generators ඔයාට CV generators කියලා Google කරලා බලන්න ඒවයි ඕගොල්ලන්ට අවශ්‍ය විස්තර දීලා ඕගොල්ලන්ට පුළුවන් CV එක PDF එකක් හරි Word document එකක් හරි විදිහට download කරගන්න සමහර ඒවා paid services සමහර ඒවා free services හැබැයි මතක තියාගන්න ඒ දේවල් වලට ඕගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු දාන එකේ risk එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු තුන්වෙනි නොදන්න තුන්වෙනි පාර්ශවයකට යන්න පුළුවන් ඒකට alternative එකක් විදිහට ඔයගොල්ලන්ට Microsoft Word වල අලුත් version වල තියෙනවා CV templates download කරලා ඒව හදාගන්න පුළුවන් ඒකත් ඔයගොල්ලන්ට හදා බලන්න පුළුවන් ඒ දෙකෙන් කොයි එක කරත් බලන්න මතකැතුව CV එකේ watermark එකක් ඒ ගත්ත website එකේ නම template එක හදපු එකේ නම watermark එකක් විදිහට වැදිලා තියෙනවද කියලා ඒව check කරන්න මම අර කලින් කිව්වා වගේ CV එක යවන්න කලින් නැවත වතාවක් ඒකට අරගෙන CV එක ඔයා බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මොකද අපිට CV හම්බෙලා තියෙනවා ගොඩක් එක එක website වල watermark එකක් එක්ක දෙමගදර ෆ්‍රී සර්විස් එකක් විදිහට ගන්න සයිට් වල වෝටර්මාක් එකක් එක තමයි ඉන්නේ කින්දා ඒක නව දානිය යොමු කරන්න අනිත් එක එකම ඩේට් ෆෝමැට් එක ඕගොල්ලෝ ඩේට් දාන හැමතැනම තියෙනවා ඕගොල්ලෝ ඩෙකරේෂන් එකේ දාන ඩේට් ෆෝමැට් එකම තමයි ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එකක්ටත් දාලා තියෙනවා ඕගොල්ලෝ ඉස්කෝලේ ගැන දානවා නම් මොන වෘන්දල මොන වෘන්දද හිටියේ කියලා එහෙම නැත්නම් ජොබ් එක කර ගැන දානවා නම් දාන තැන එක ෆෝමැට් එකට දාන්න. හැබැයි ජොබ් ගැන දාන එක එක ෆෝමැට් එකක් වෙලා ඩෙකරේෂන් එකයි බර්ත්ඩේ එකයි තව ෆෝමැට් එකක් වෙන එකේ ගැටලුවක් නැහැ. මොකද ඒක කන්ටෙක්ස්චුවල්. ඒ ජොබ් එකට ඇත්තටම ස්පෙસિෆික් ඩේට් එකක් වැඩක් නැහැ. මාසෙයි අවුරුද්දයි ඇති වර්ක් එක්ස්පීරියන්ස් එක කොයි කාලෙදල කොයි කාලෙද කරන්න කියන එක. හැබැයි අර දෙ ටිකක් වැදගත්. ඒව තමයි ප්‍රොෆෙෂනල් වැලියු එක ඕගොල්ලන්ගේ CV එකේ ප්‍රොෆෙෂනල් වැලියු එක වැඩි කරන්න තියෙන සාධක. අනිත් දේ ඕගොල්ලන්ගේ කලර්ෆුල් බෑග්ග්‍රවුන්ඩ් එහෙම යූස් කරන්න එපා ඕගොල්ලන්ගේ CV එකට ඒක එච්චර ප්‍රොෆෙෂනල් ගතියක් එන්නේ නැහැ ඕගොල්ලෝ බලන්න මේ තියෙන්නේ අපි දැකපු ලිකට් ස්කේල් ඕගොල්ලෝ දන්නවද ලිකට් ස්කේල් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ඕගොල්ලන්ට ස්කේල් එකක් දීලා එහෙම නැත්නම් පරිමාණයක් දීලා දෙනේ කොහොමද ලකුණු කරන්න කියන එක ලිකට් ස්කේල් එක ඇත්තටම ඉතාමත් හොඳ ග්‍රැෆිකල් රෙප්‍රසන්ටේෂන් එකක් ඔයාලට කියන්න තියෙන දෙයක් ගැන හැබැයි CV එකකදී මේක කොයිතරම් දුරට සාර්ථකද කියලායි ඔයගොල්ලෝ හිතන්න ඕනේ මොකද ඕගොල්ලන්ට පේනවා ඇති මේ හැම ඉමේජ් එකකම මොකක් හරි එකක අනිත් ඒවාට වඩා අඩුවක් තියෙනවනේ
ඕනෑම එකක හැමදේම 100% හොඳයි කියන එකක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඉන්ටර්වියු එකට උපවිඥානේ subconscious එකෙන් පණිවිඩයක් එනවා මේ පළවෙනි එකේ ඉන්න ළමයාට PowerPoint එච්චර බෑ කියලා. ඒක මොනවාද psychological research වල අත්දකපු දෙයක් research කරලා හොයාගත්ත දෙයක් මේ මම කියන්නේ. දැන් මේ දෙවෙනි එකේදී එයා දාලා තිනවා team work කියන එකේ එයාගේ measurement එක එයා self assessment එකක් දාලා තියෙන ගාන ටිකක් අඩුයි. එතකොට අපිට task ගාලා යන්නේ ඔළුවට එයාට ඔෆිස් ගොඩක් පුළුවන් excel පුළුවන් කියන එක නෙමෙයි. එයාගේ team working skill එක ටිකක් අඩුයි කියලා. ඊට යටින්ම තියෙන එකේ english skill එක චුට්ටක් මෙයාගේ අඩුයි. ඒ mindset එක අපි හිතන්නේ නැතුව subconsciously හැදෙනවා. ඒක ඉඩ දෙන්න එපා. ඒකින්ද මේ වගේ දේවල් ලිකට් ස්කේල් ඔයාගේ CV එකෙන් අයින් කරනවා නම් වඩා හොඳයි. ඒක ඔයාට අනවශ්‍ය පාඩුවක් වීම වළක්වා ගන්න chance එකක් තියෙන පුළුවන්. ඒකින්ද ඒක ගොඩක් වැදගත්. ඕගොල්ලෝ මම දැක්කා තියෙනවා ඕගොල්ලෝ හරි ආසයි ලස්සනට ඕගොල්ලෝගේ CV එක හදන්න. අපිත් ආසයි ලස්සන CV එකක් දකින්න. මේක මේ වගේ ලිකට් ස්කේල් එකක් දාන එක ඉන්ටර්වියු එකට ඇත්තටම හොඳයි. හැබැයි ඔයාට ඒක හොඳ නැහැ. ඒක හින්දා දැන් ඔයා හිතන්න මේ උඩ අන්තිමට තියෙන එක skills public speaking leadership teamwork microsoft office tele කියන්නේ accounting software එකක් tele කියන එකට මේ කැන්ඩිඩේට්ට තියෙන හැකියාව අඩුයි ඒක තමයි අපි ඔලුවට එකපාර යන්නේ එතකොට ඕගොල්ලෝ තර්ක කරන්න පුළුවන් tele කියන එක දාන්න නැතුව දානවා එතකොට tele කියන එක දාන්න නැති වුණාම අපිට එකපාරට ඔලුවට යනවා public speaking කියන skill එක මෙයාට අඩුයි එතකොට ඒකත් නොදිනවනේ ඔව් අනිවාර්යෙන් පුළුවන් එතකොට leadership teamwork microsoft office කියන තුනේම පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා කියන එක යනවා මේක අපි හිතලා කරන දෙයක් නෙවෙයි මේක ඉබේ අපේ subconscious එකෙන් එන දෙයක් ඒකින්ද මේක research වලින් prove කරපු එක ඒකින්ද ඕගොල්ලෝ මේ වගේ එකක් දාද්දි CV එකකට ඒක කොයිතරම් දුරට අදාළ වෙනවද නැද්ද කියන එක කල්පනාවෙන් මේ වගේ දෙයක් දාන්න ඒක ඔයාලට අවාසියක් වෙන එක වළක්වා ගන්න අනිත් එක icons දාන එක icons ඔයගොල්ලෝ දානවා නම් අපි කියන්නේ icons දාන්න එපා කියලා මොකද icons අපිට අවශ්‍ය නැහැ හැබැයි ඔයගොල්ලෝ ඉඩ preserve කරගන්න icon එකක් දාන එකේ වැරද්දක් නැහැ icon එකක් දානවා නම් ඒක ඉතාමත් කුඩාවට icon එකේ අවශ්‍යතාවය වෙන්නේ ඔයගොල්ලෝ icon ලස්සන icon set එකක් හොයාගත්ත කියන එක පේනව නෙවෙයි ඒ information එක මොකද ඔයාගේ address එක email address එක phone number එක හෝ ඒ මොකක් හරි පෙන්වන දේ මොකක්ද කියන එක ඇඟ වෙන්න විතරයි අවශ්‍ය මේක ගොඩාක් කුඩා වෙන තරමට ඒක CV එකකදී ලස්සනට එන එන chance එක වැඩි අනිත් එක සමහර template වල තියෙන හැම දෙයක්ම ඔයගොල්ලෝ එහෙම use කරන්න එපා ඕගොල්ලන්ට ගැලපෙන්නේ නැති features අයින් කරන්න දැන් අපිට එක CV එකක හම්බ වුණා මේ මැද්දේ තියෙන follow me කියන එක professional CV එකකට ගැලපෙන්නේ අපි ඔයාව Facebook එකේ හෝ LinkedIn එකේ හෝ ගිහිල්ලා follow කරන්න යන්නේ නැහැ අපි ඔයා LinkedIn address එක දාලා තිබුණොත් අපි සමහර වෙලට LinkedIn එකට ගිහිල්ලා බලයි HR එකෙන් හැබැයි එතනින් එහාට දෙයක් අපි ඔයාට follow කිරීමක් හෝ මොනවාක්වත් වෙන්නේ නැහැ ඒකින්ද මේ වගේ දේවල් දාන්න එපා ඒක ඔයාට අවාසි සහගතයි ඒක මතක තියාගන්න අපි ඔයාව follow me ඔයා link එකක් දැම්මට 99%ක්ම ඔයා අපි link එකට ගිහිල්ලා ඔයා කවුද කියලා බලන්නේ නැහැ අපි ඔයාට කතා කරලා interview එකක් arrange කරලා තමයි ඔයත් එක්ක කතා බහ කරලා තමයි ඔයා කවුද කියලා verify කරගන්නේ ඒකින්ද ඒ වගේ දේවල් නොකරන එක ඔයාගේ CV එකට වඩා හොඳ වෙයි අනිත් එක color patches මෙන්න මේ විදිහට template ඔයගොල්ලෝ template use කරන වෙලාවක එක එක color patches ලස්සන ඒවා එනවා හැබැයි ඒවා ලස්සන වුණාට professional ගතිය අඩුයි ඒකින්ද ඒක මතක තියාගන්න color patches වගේ ඒවා නොදා ඉන්න ඒක ඕගොල්ලන්ගේ CV එකට එහෙම නොදා ඉන්න එක වඩා හොඳ වෙයි. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. අනිත් එක ඕගොල්ලෝ spacing tabs එහෙම දාද්දි ඕගොල්ලන්ට rule එක enable කරගන්න. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොයිතරම් දුරකද ඕගොල්ලන්ගේ cursor එක තියෙන්නේ. ඒක එක ගානට indent කරගන්න එහෙම ඕගොල්ලන්ට වාසි සහගත වෙයි. view කියන tab එකට ගිහිල්ලා rule කියන එක tick කරන්න. එතකොට මේ දෙවනි රූපයේ තියෙන tab පළවෙනි කොටුවේ තියෙන tab එක දෙවනි රූපයේ දෙවනි කොටුවේ තියෙන rule එකේ ඔයගලන්ට අවශ්‍ය තැන් වලින් තියලා tab key එක පාවිච්චි කරලා ඔයගලන්ට ඒක හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ CV එකක් දාද්දි CV එකේ දිග පිටු එකහමාරකට යනවනම් අඩුම ගානේ
එකයි තුන් කාලයකට 1.7 පිටු 1.7 පහකටවත් ගන්න බලන්න පිටු පිටු ඒ කියන්නේ පිටු භාගයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් CV එකේ හිස් තියන්න එපා. ඒක ඇත්තටම එච්චර ලස්සන නෑ, ප්‍රොෆෙෂනල් නෑ. ඕගොල්ලෝ ඉඩ චුට්ටු 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 වැඩි කරලා ඉඩ පොඩ්ඩක් තියෙන කන්ටෙන්ට් ස්ප්‍රෙඩ් කරලා ඒක සම්පූර්ණ පිටු එකකට හෝ දෙකකට හදාගන්න. එතකොට තමයි ඒකේ ප්‍රොෆෙෂනල් වැලියු එක වැඩි වෙන්නේ. ඊළඟ දේ තමයි මේ ටැබ් ගනින්දි ඕගොල්ලන්ට මේ ස්පේසස් ගන්න චාන්ස් එකක් තියෙනවා. ස්පේස් ඒ කියන්නේ පැරග්‍රාෆ් ස්පේසින් හදාගන්න හෝම් කියන ටැබ් එකේ පැරග්‍රාෆ් කියලා තියෙන ගෲප් එක. ඒ ගෲප් එකේ දකුණු අත පැත්තේ යට තියෙන චුට්ටි කොටුව, ඒ කොටුව ක්ලික් කරාම ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ තියෙන ස්පේසිං ටික හදාගන්න ඔප්ෂන්ස් ටික එනවා. ඒකෙන් ඔයගලන්ට පුළුවන් එක එකක් පැරග්‍රාෆ් එක උඩ යට කොච්චරක් ඉඩ තියෙන්න ඕනද නැද්ද කියන එක, සහ ඒ ලයින් ස්පේසිං එක එක රූලෙන් රූලට කොච්චරක් ඉඩ තියෙනවද කියන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේවා අපි වැඩිදුර කතා කරමු Microsoft Office Word ගැන Word features බලන වැඩසටහනකදී ඊළඟ ඉස්සරහ දවසක. ඉතින් ඒ වගේ ටිකක් තමයි අපිට ඕගලන්ට අද කියන්න ඕනේ. ඉතින් මම හිතනවා ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න එහෙම ඇති කියලා ඒව අපි බලන්න පුළුවන්. ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි chat එකට යන්. ඕගොල්ලෝ ඒ වගේම මතක් කරන්න ඕනේ අද දවසේ වැඩසටහන ගැන ඕගලන්ට මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් ඕගොල්ලෝ අපිට කියන්න. ඕගලන්ට සපයදියක් link එකක් දාලා තියෙනවා. ඒ link එක යූස් කරන්න, යූස් කරලා ඕගලන්ට පුළුවන් අදහස් දක්වන්න. ඒ වගේම jobs ගැන එහෙම දැනගන්න GMC එකේ group එකක් තියෙනවා, job bank එකක්. ඒ job bank එකට සම්බන්ධ වෙන link එකත් අපි ඕගලන්ට එවලා තියෙනවා. ඒකත් භාවිත කරන්න. මං හිතන්නේ එක්කෙනෙක් අහලා තියෙනවා photo එක ගැන අපි කතා කරා. සර් මොබයිල් ෆෝන් එකේ ඇප් එකකින් CV එකක් හදාගත්තොත් හරිය නැද්ද? ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා හදන CV එක එහාට මෙහාට පනින්න නැතුව හරියට පිළිවෙලට තියෙනවා නම් හරි ෆොන්ට්ස් පාවිච්චි කරලා හරි නිවැරදි විදිහට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා තියෙනවා නම් එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට එහෙම කරගෙන යන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් එක ඇත්තටම අපි ඉස්සරහට බලමු. අපි මොනවා හරි ඔයගලන්ට සහයෝගයක් දෙන්න. ඊට පස්සේ ID වලට ගහන ෆොටෝ එකක් යූස් කරාට කමක් නැහැ. හැබැයි ඕගොල්ලන් වඩා හොඳයි සෙල්ෆි එකක් ගහන්න නැතුව ඕගොල්ලන්ගේ යාළුවෙක් ගෙදර ඉන්න කවුරු අම්මා හරි තාත්තා හරි සහෝදර කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක් ලව්වා මේ වගේ plain background එකකට ගිහිල්ලා එක පින්තූරයක් ගහනකොට ID එකේ තියෙන NIC එකේ National Identity Card එකේ තියෙන්නේ කැමරාවෙන් ඉවත බලාගෙන ෆොටෝ එකක් කොයිම වෙලාවකවත් ඔයගොල්ලන්ගේ CV එකට දාන්න එපා. මොකද ඒක ID එකට දාන්නේ ඒ වගේ ෆොටෝ එකක් ආරක්ෂිත හේතුන් මත. ඔයාව පහසුවෙන් ආරක්ෂිත හේතුන් සඳහා හඳුනගන්න. හැබැයි අපි ෆොටෝ එකක් ඉල්ලන්නේ ඒක සම්බන්ධව නෙවෙයි. ඒක හින්දා ඕගොල්ලෝ ෆ්‍රන්ට් ෆේසිං හරි ටිල්ටඩ් බොඩි එකක් තියෙන එකක් හරි බස්ට් ෂොට් එකක්, ඒ කියන්නේ මේ පපුව ප්‍රදේශයෙන් උඩ කොටුවක ඉන්න ෆොටෝ එකක් තමයි වඩා ගැලපෙන්නේ CV එකකට. මං හිතන්නේ මොබයිල් ඇප් ගැන කීප දෙනෙක් අහලා තියෙනවා. මොබයිල් ඇප් එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න මොබයිල් ඇප් එකකට ඕගොල්ලෝ CV එකේ විස්තර දෙන අවස්ථාවකදී ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු නොදන්නා තුන්වෙනි පාර්ශ්වයක නිරාවරණය කරනවා. ඒක හින්දා ඒ සම්බන්ධව ප්‍රවේශමෙන් අඩ කරන්න. ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැත්තම් සුදුසුකම් ප්‍රශ්නයක් අපිට හම්බෙලා තියෙනවා. එක්ස්පීරියන්ස් නැහැ, දාන්න සුදුසුකම් නැහැ, ඊළඟ රිසල්ට් එකක්වත් නැහැ කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලෝ කරපු විශේෂ බාහිර ක්‍රියාකාරකම් ඕගොල්ලන්ට මොනවා හරි තියෙන ස්කිල්ස් සමහරවිට ඕගොල්ලෝ සිංදු කියන්න පුළුවන්. ඕගොල්ලෝ ඕගොල්ලන්ට මොනවා හරි achievements ඇත්ලටික් කළා, එහෙම නැත්නම් මොනවා හරි ගායනා තරඟවල අන්නේ වගේ දේවල් වලට දාපු achievements දාන්න පුළුවන්. ඔයාගේ academic qualification එකක් විදිහට awaiting results for GCE advanced level examinations, awaiting results for GCE advanced level examinations 2022. ඊට පස්සේ ඔයාගේ exam center එක ඉස්කෝලේ නම, අවුරුද්ද,
අවුරුද්ද ආරකිත කලින් දාලා තියනවා නම් අවශ්‍ය නැහැ. නැත්තම් ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න. ඒ ඇති අපිට තේරෙනවා ආෆ්ටර් ඒ ලෙවල් කෙනෙක්ට ලොකු ක්වොලිෆිකේෂන්ස් සෙට් එකක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ විදිහට මෙන්ෂන් කරා නම් හොඳටම ප්‍රමාණවත්. සර් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් දාන්න ඕනද CV එකේ? ඇත්තටම ඒක අත්‍යවශ්‍ය නෑ. මම ඕගොල්ලන්ට කලින් කිව්ව දේවල් කිසිම දෙයක් අත්‍යවශ්‍යව නෙමෙයි. ඒවා දැම්මොත් වඩා හොඳ ඒවා. හැබැයි ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලන්ගේ කන්ටෙක්ස්ට් එකේදී එහෙම දෙයක් නැහැ සහ ඒ වගේ දෙයක් ලොකුවට කියන්නේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට ගලවලා අයින් කරන්න. මොකද ලොකු විස්තර කියනවට වඩා නොගැලපෙන ලොකු විස්තර කියනවට වඩා හොඳයි ඔයා ගැලපෙන විස්තර කෙටියෙන් තනි පිටුවකට එකතු කරලා දෙන එක. එතකොට අපිටත් ලේසි ඕගොල්ලන්ට ඇත්තටම ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඍජුව පැහැදිලිව ඕගොල්ලන්ට කියන්න ඕන පරිමිතිය දෙන්න පුළුවන්. සර් CV එක වටේට බෝඩ් එකක් එහෙම දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. CV එක වටේට බෝඩ් එකක් දාන්න. හැබැයි ඔයා CV එකේ පළවෙනි page එකට බෝඩර් එකක් දානවා නම් හැම page එකටම එකම බෝඩර් එක තියෙනවා. ඕගොල්ලෝ page numbers දානවා නම් CV එකට හැම page එකකම page number එක තියෙනවා. ඒකයි ඒ consistency. ඒ කියන්නේ ඒකාකාරී විදිහට යන්න ඕනේ. එක page එකෙන් එක page එකකට යනකොට වෙනස් වෙන්න බෑ. සමහර අවස්ථාවලදී හැර උදාහරණයක් විදිහට අර කොලම් දෙක කඩන වෙලාව වලදී. ඊට පස්සේ ඔඩිට් ට්‍රේනින් යද්දී ඉන්ටර්විව් කරන්නේ ඉංග්‍රීසි වලින්ද? මෙහෙමයි, ඔඩිට් ට්‍රේනින් යද්දී සමහර වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන්, සමහර වෙලාවට සිංහල භාෂාවෙන්, සමහර වෙලාවට දෙමළ භාෂාවෙන් ඉන්ටර්විව්ස් කන්ඩක්ට් කරනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ පහසු භාෂාවත් එක්ක. ඔයාට හිතනවා නම් ඉංග්‍රීසි භාෂාව ඔයාට අපහසුයි, ස්ට්‍රගල් වෙනවා කියලා, ඔයා ඉංග්‍රීසි වලින් බේසික් ප්‍රශ්න, ඔයාගේ නම, ඔයාගෙන කෙටි විස්තරයක්, වචන කීපයක විස්තරයක්කට යන්න. ඊට පස්සේ ඔයා ඊළඟ ප්‍රශ්නෙට ඔයාට පුළුවන් සිංහලෙන් පිළිතුරු දෙන්න. වැදගත් වෙන්නේ ඔයා බය නැතුව මොන භාෂාවෙන්, ප්‍රංශ භාෂාවෙන් වුණත් ඔයා බය නැතුව උත්තර දෙනවනම් එතනින් අපිට තේරෙන්නේ ඔයාට අපි කියන දේ ඔයාට තේරෙනවා. ඔයාට ඒකට බය නැතුව උත්තරයක් දෙන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ දේ තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඉන්ටර්විවර්ස් විදිහට අපි කරන්නේ, අපි ඔයාට පුළුවන් අපි දෙගොල්ලන්ටම වඩා පහසු ලැන්ග්වේජ් එකකට ඉන්ටර්විව් එක ස්විච් කරනවා. සර් ඉන්ට්‍රඩක්ෂන් ටික ආයේ මීටින් එක අන්තිමට අපි මේකේ රෙකෝඩින් එක එවන්න හැකියාවක් තියෙයි. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඉන්ට්‍රඩක්ෂන් එකේ විස්තර ටික බලා ගන්න. GCE results pending දාන විදිය මම හිතන්නේ මම ඕගොල්ලන්ට කිව්වා. Awaiting results for GCE advanced level examinations. මම first time job එකක apply කරන්න ඉන්නේ. මං CV එකක් හැදුවා, ඒකට overview දැම්මේ නැහැ. ඒක අනිවාර්යෙන්ම හැම ජොබ් එකකටම යවන්න CV වලට නෑ, එහෙම එකක් නැහැ. හැම ජොබ් එකකටම හැම CV එකකටම වාට දාන්න අවශ්‍ය නැහැ OV එකක්. ඒක දැම්මොත් වඩා හොඳයි. නොදැම්මා කියලා ඔයාව CV එකක් අයින් කරන්නේ නැහැ. ඒක සමහර වෙලාවට OV එකක් දැම්මම අපිට පහසුවෙන් ඔයා කවුද කියලා තේරුම් ගන්න. එච්චරයි. ෆස්ට් ෂයි කළා, සෙකන්ඩ් ෂයි රිසල්ට් අවේටින් නම් ඔයාට හොඳම දේ ඒ ෆස්ට් ෂයි කළා තියෙන රිසල්ට් එක දාන්න. අවේටින් රිසල්ට් සෙකන්ඩ් ට්‍රයි කියලා වරහන් ඇතුලේ දාලා අවේටින් රිසල්ට්ස් කියලා දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. How to include coursework කියන්නේ මං හිතන්නේ ඔයා අදහස් කරන්නේ මොනවා හරි courses මොනවා හරි කරලා තියෙනවද කියන එක. courses වල දානේම reading for this course කියන එකට දාන්න. ඕගොල්ලන්ගේ professional experience හරි professional qualification එහෙම නැත්නම් academic කියන එක යටතේ ඒක ප්‍රශ්නයක් නැහැ. recording ක අපි එවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. second try කරපු එකට මම හිතර මම උත්තරයක් දුන්නා. achievement නැත්නම් achievement කියන section එක අයින් කරන්න. after all වලදී කරපු courses කොහෙටද දාන්නේ? ඕගොල්ලෝ academic qualifications හරි
ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් හරි දෙකෙන් එකකට ඕක ගැලපෙන විදිහට ඕගොල්ලන්ගේ කෝස් එක ප්‍රොෆෙෂනල් පැත්තට බර එකක් නම් වෘත්තීයමය සුදුසුකමක් වගේ දෙයක් නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියලා දාන්න. එහෙම නැත්නම් ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් කියලා දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න ඒ ලෙවල් පාස් වෙන්න ඕනද කියලා කෙනෙක් අහලා තිනවා. මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ. හැබැයි ඒ ලෙවල් පාස් වෙන්නේ නැතුව මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න දැන් අලුතෙන් පාත්වේස් තියෙනවා. ඒක හින්දා ඒව ගැන අපි වැඩිදුර අදහස් ඔයාට හොයාගන්න ඔය අපේ group එකට join වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඒ ගැන වැඩිදුර විස්තර හොයාගන්න. මේ විස්තර හැම එකක්ම තියෙන CV එකක් මට මේ අවස්ථාවේ පෙන්වන්න විදිහක් නැහැ. හැබැයි අපි ඉස්සරහට අපි බලන්නම් උගලන්ට එකක් ෂෙයා කරන්න. එතකොට උගලන්ට ඒ දේවල් විස්තර දැනගන්න පුළුවන්. දහම් පාසල් එක්සෑම් කරලා තියෙනවා නම් ධර්මාචාර්ය එක්සෑම් කරලා තියෙනවා නම් ඒක දාන්න කියලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක දාන්න. ඒක ඔයාගේ ඇඩිෂනල් ටැලන්ට් එකක් ස්කිල් එකක් විදිහට අපි ඒක රෙකග්නයිස් කරනවා. ඒ වගේ දේවල් දාන්න බය වෙන්න එපා. ඕගොල්ලෝ මහන්සියෙන් අමාරුවෙන් කරපු එක්සෑම් එකක් ක්වොලිෆිකේෂන් එකක් හොඳ රිසල්ට් එකක් නොදා ඉන්න එපා. ඒක ඔයා නොහිතන විදිහකට ඔයාට ඒක වාසිසහගත වෙන්න පුළුවන්. එකම දේ තියෙන්නේ ඔයා එකම දේ විවිධ ආකාරයකට කියනට වඩා එකම දේ එක දෙයක් එකපාරක් කියන එක තමයි වැදගත් වෙන්නේ. CV example ඇත්තට මම මේකෙදි දෙන්න උත්සාහ කරේ නැහැ. මොකද CV වලට examples වලට ඕන තරම් ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. ඒ CVs වල අපි අද කතා කරපු දේවල් තියෙනවද නැද්ද කියලා බලලා ඒවා ඔයාට ගැළපෙන විදිහට සියුරු මාරු කරගන්න. එතකොට ඔයාට පුළුවන් හොඳ CV එකක් ඔයාට හදාගන්න. කවලට එක කියන එක ඇත්තටම ඊමේල් එකක් යවන්න ඕනේ. ඊමේල් එක යවන්නේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙන ඔයාට CV එකක් එවන්න කියලා. ඒ ඇඩ්‍රස් එකට දානකොට දාන විදිය තමයි ඒ කවලට එකේ දාලා යවන්න ඕනේ. ඉංග්‍රීසි නොලෙජ් එක ගැන ඕගොල්ලෝ වැඩි හිතන්න එපා. ඕගොල්ලන්ට අපිට ඉන්ටර්විව් එක බලන්නේ ඉංග්‍රීසි පුළුවන්ද කියලා නෙවෙයි, ඕගොල්ලන්ට ඉන්ටර්විව් එකක් ෆේස් කරගන්න පුළුවන්ද කියලා. ඩිප්ලෝමා වගේ එකක් ඩිපෙන්ඩ් වෙනවා කොහෙද වඩා බර තියෙන්නේ කියලා බලලා ඕගොල්ලන්ට පුළුවන් ප්‍රොෆෙෂනල්ද ඇකඩමික්ද කියලා ඩිසයිඩ් කරන්න. A4 sheet එකක small color mix එකක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා කෙනෙක්. අපි recommend කරන්නේ color mixes දෙන්න එපා. ඒක ලස්සනයි තමයි, හැබැයි ඒක professional value එකට impact එකක් තියෙන්න පුළුවන්. sample CVs introduction හැම දෙයක්ම එකතු කරපු එකක් අපි ඔයගොල්ලන් ඉස්සරහට දාන්නම්. ඒක උඹලන්ට බලා ගන්න පුළුවන්. එක්සෑම් එකක් කරන ගමන් නම් රීඩින් ෆෝ කියලා දාන්න. ඒකට මට පේනවා එකම ප්‍රශ්නේ රිපීට් වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මම කියපු ටික මතක ඇති කියලා. මම අලුත් ප්‍රශ්න වලට විතරක් පොඩ්ඩක් ફોકસ කරන්නම්. NIC නම්බර් එක දාන එක අනිවාර්ය නැහැ. හැබැයි දාන එක HR ඩිපාර්ට්මන්ට් එකට ඔයාගේ CV එක shortlist කරාම පහසුවක් වෙන්න පුළුවන්. ඒක හින්දා ඒක දාන එක වඩා හොඳයි. එක්කෙනෙක් අහලා තියෙනවා if you have so much of places that you have worked, how to limit the number of pages, please don't show that you have worked in so many organizations, but make sure that you have left that particular organization because of a good reason and a valid reason. ඔයාට ඒ ඔයාගේ experiences ගොඩක් තියෙනවා නම් ඔයාට ලේසිම දේ tabulate කරන එක. tabulate කරාට පස්සේ ඔයාට පුළුවන් ගොඩක් දුරට ඔයාගේ විස්තර ටික summarize කරගන්න. ඒ වගේ අවස්ථාවකදී පිටු දෙකකට වඩා යන එක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාට ඒ විදිහට දාන්න පුළුවන්. ඔගොල්ලෝ කරගෙන යන ඒවත් රීඩින් ෆෝ කියලා දාන්න. රීඩින් ෆෝ කියලා දාලා එක්සෑම් එකේ නම දාන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක
ඔගලන් සීවකේ දාන්න එකම එක ප්‍රොෆෙෂනල් ඇකඩමික් දෙකටම දාන්න එපා එක තැනක විතරක් දාන්න ඔගොලු මොකක්හරි එක්සෑම් එකක් කරගෙන යන ගමන් නම් ඉන්නේ ඒක අවසානයට අන්තිමට කරපු එක්සෑම් එක දාන්න ඒ ඇති මොකද අනිත් කලින් එක්සෑම් නැතුව ඔගලන්ට දැන් කරන එක කරන්න බැහැනේ ඒක හින්දා එහෙම දැම්මහම හොඳටම ප්‍රමාණවත් CV හදන කෙනෙක්ට කියලා හදාගත්තට කමක් නැහැ. හැබැයි ඔයගොල්ලන් ලයිෆ් ස්කිල් එකක් විදිහට CV එකක් ඔයාම හදලා හදන කෙනෙක්ට කියලා වැරදි අඩුපාඩු චෙක් කරගන්න එක මට හිතනවා වඩා හොඳයි කියලා. ඉංග්‍රීසි අවුල් වෙන එක ඇත්තටම ජොබ් එකක් ගන්න එකට බාධාවක් නෙවෙයි. ඒකින්ද ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලෝ දාන සෙක්ෂන්ස් මොනවද කියලා ඕගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන් ලිමිට් කරගන්න අවශ්‍ය විදිහට මම හිතන්නේ දහම් පාසල් ගැන මම ඔයාලට උත්තරයක් ලබා දුන්න එක දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සැලරි එක්ස්පෙක්ටේෂන් කියන එක CV එකේදී ඉන්ක්ලූඩ් කරන්න එපා. ඕගොල්ලොන්ට සැලරි එක්ස්පෙක්ටේෂන් එහෙම නැත්නම් තව ප්‍රශ්නයක් ඇයි ඕගොල්ලන්ට චාටර්ඩ් මොනවා හරි තියනවා නම් රෙකෝඩ් බුක් දානේම ඒ වගේම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා ඕගොල් ඉන්ටර්විව් එකේදී do you have any questions for us කියලා ඒ තියන්නේ ඔයාගේ හොඳම අවස්ථාව ඔයාගේ සැලරි එක ගැන එතනදී කතා කරේ නැත්නම් ඔයා politely අහන්න ඕගොල්ලන් offer කරන salary scales කොයි වගේද කියලා මගේ පඩිය කීයද කියලා අහන්න එපා ඕගොල්ලන්ගේ salary scales කොයි වගේද what are your salary scales in general කියලා අහන්න ඒක වට අයිතියක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ සමහර වෙලාවලට අපිත් බලනවා ඔයාට ඔයාගේ ටැලන්ට් එකට හම්බෙන compensation එක ගැන ඔයා කොයිතරම් උනන්දුවිද කියන එක සමහර වෙලාවට අපිත් බලනවා ඒකින්ද ඒක අහන්න ඒක එහිම කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා සල්ලි බලාගෙන ජොබ් එකකට එනවා කියන එක ඒක ඔයා ඔයාගේ දැනගැනීම පිණිස අහන දෙයක් ඒකින්ද ඒක ගැන ඔයාට බය නැතුව අහන්න පුළුවන් ඒ වගේම ඔය ට්‍රේනින් රෙකෝඩ් සමහර තැන්වල සයින් කරනවා සමහර තැන්වල සයින් කරන්නේ ඒ වගේ දේවල් ඔයාට අග්‍රසීව් නැතිව පොලයිට් විදිහට අහන්න ඒ ප්‍රශ්න ඔයා නිරාකරණය කරගන්න එක ඔයාට වඩා හොඳයි ඔයාට ඒ ජොබ් එක ඉන්ටර්විව් එකකදී අපි ඔයාව සිලෙක්ට් කරගත්තට ඔයත් අපිව සිලෙක්ට් කරගන්න ඕනේ ඒක 2 way එකක් ඔයාට ඒක ගැළපෙනවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ ඒ ජොබ් එක ඔයාටත් ඒකෙන් ප්‍රයෝජනයක් එනවා ඔයාට සැලරි එකක් එන්නුන ඔයා ට්‍රේනින් එකක් එන්නුන එක්ස්පෝෂර් එකක් එන්නුන අනිත් අතට කම්පැනි එකට ඒ ඔයාට දෙන සැලරි එකට එක්ස්පෝෂර් එකට සර්විස් එකක් වෙන ඒ දෙක එකට එකතු වුණාම තමයි ජොබ් එක ඉන්ටර්විව් එකේදී හරියට සිලෙක්ෂන් එකක් වුණා කියලා අපි සලකන්නේ ඉතින් ඒක හින්දා ඒවා ගැන අහලා දැනගෙන ඉන්ෆෝම් ඩිසිෂන් එකක් ගන්න ජොබ් එකක් හම්බෙච්ච ගමන් මේකට පණින්න යන්න එපා හැබැයි ජොබ් එකක් හොඳ ජොබ් එකක් හම්බෙනවා නම් ඒක අතාරින්නත් එපා Microsoft කෝස් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඒකත් දාන්න පුළුවන් social media links දාන එක ප්‍රශ්නයක් නැහැ social media දාන links දාන එකේ මම කලින් කිව්වා වගේ අපි social media link දැම්මට අපි ඔයාගේ social media profile එකට ගිහිල්ලා බලන්නේ නැහැ අපිට ඇත්තටම සරලව කියනවා නම් ඒකට වෙලා වෙන්නේ නැහැ අපි HR department එකක වුණත් අපි social media link එකක් follow කරලා බලන්නේ නැහැ ඒක බලන්නේ නැති හිඳ තමයි ඔයාට job application එකකදී දෙන්න ඕන දේවල් CV එකක් විදිහට කොටු කරලා අපි ගෙන්නගන්නේ අපි ඔයාගේ social media profile එක check කරගන්න ඕන නැති හිඳ අපි social media profile එක බලන්නේ ඔයාගේ පෞද්ගලික ජීවිතය ඒක ඔයාගේ office ජීවිතය නෙවෙයි LinkedIn එක වුණත් ඒක ඔයාගේ පෞද්ගලික දෙයක් අපිට ඒක control කරන්න බැහැනේ හැබැයි ඔයා company එකට ඇවිල්ලා කතා කරන දේවල් කියන දේවල් ඔයා අපේ company එකට ගේන expertise එක ඔයාගේ dedication එක ඒ හැම දෙයක්ම අපි දැනගන්න ඕනේ අපිට control කරන්න පුළුවන් ඕනේ අපි ඒකට තමයි ඔයාලට compensation එක salary එකක් ගෙවන්නේ ඒ දේ අපි CV එකෙන් තමයි ගන්න ඒකින්ද social media profile එක දාන එක additional වාසියක් වෙන්නේ නැහැ ඉඩක් තියෙනවා නම් දාන්න නොදැම්මා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ exam පටන් ගත්තේ නැති වුණාට ඕගොල්ලෝ class යනවා නම් කරන්න හිතාගෙන ඉන්නවා නම්
ඔයගොල්ලන්ට රීඩින් ෆෝ කියලා දාන එක ප්‍රශ්නයක් නැහැ අපි ස්ටුඩන්ට් කාඩ් එක ගෙනහැල්ලා අහන්නේ ඔයා ක්ලාස් එකට ගිහිල්ලා නැද්ද කියලා වෙන්න ඕනේ ඔයා මේ අවුරුද්දේ බිස්නස් ලෙවල් 1 කරනවා නම් ලබන අවුරුද්දෙත් ඒ සබ්ජෙක්ට් එකම තාම කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා ඒ ඔයා ජොබ් එක සිලෙක්ට් වුණොත් අනිවාර්යෙන් ඔයාගේ ටීම් ලීඩර් ඒ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න අකවුන්ටන්ට් එහෙම නැත්නම් අපි සෙක්ෂන් එකේ ඉන්න හෙඩ් ඔ මැනේජර් ඒවා මොනිටර් කරයි අනිවාර්යෙන් ඔයාගේ ඇනුවල් ඇප්‍රේසල්ස් වලදී එහෙම ඒ වගේ දේවල් වලදී ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයා ජොබ් ඒ රීඩින් කියලා දාලා තියෙන එකේ ප්‍රෝග්‍රෙස් එකක් ඔයාට පෙන්වන්න ඇත්තරම මට කම්පැනි ස්පෙસિෆික් ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නැහැ මට ප්‍රශ්න කීපයක් කියලා දෙමුණා X සහ Y කම්පැනිස් චාටර්ඩ් එකේ ට්‍රේනින් අප්‍රූව්ද නැද්ද කියලා ඒක ඕගොල්ලන්ට ඉන්ටර්විව් එකකට ඔයගොල්ලෝ CV එක දාන්න ජොබ් ඔප්චුනිටි එකක් දැක්කොත් ඉන්ටර්විව් එකේදී අහන්න ඔයගොල්ලන්ට මෙහෙම ට්‍රේනින් රික්වයර්මන්ට් එකකට සපෝට් කරන්න පුළුවන්ද බැරිද කියලා එතෙන්දී ඔයාලා ඩිසයිඩ් කරන්න පුළුවන් මං හිතන්නේ අපිට ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ අපි වැඩේ කන්ක්ලූඩ් කරමු මම වැඩේ අවසන් කරන්න කලින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අද මේ අවස්ථාව මට දුන්නේ ජේම්සි ආයතනයේ ජේම්සි ආයතනයේ මම ජොයින් වුණේ 2006 AAT1 ස්කෝප් කෙනෙක් විදිහට ඕ ලෙවල් ඉවර වෙච්ච එක මං අනිත් පැත්තට අපි ජේම්සි එකට ගියා දෙසැම්බර් මාසේ ඕ ලෙවල් ඉවර කළා ජනවාරි මාසේ ඉඳලා AAT ක්ලාසස් කරා ඉතින් ඒ පටන් ගත්ත තැන ඉඳලා අපි එක්සෑම්ස් ඉවර කළා ක්වොලිෆයිඩ් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙනකන් අපි ජේම්සි එකත් එක්ක හිටියා ඉතින් ඒ ජේම්සි එකෙන් ගත්ත නොලෙජ් එක ජේම්සි එකෙන් ගත්ත එක්ස්පීරියන්සස් හැම දෙයක්ම අපිට වැදගත් වුණා. ඉතින් මම මේ දේ කියන්නේ ඕගොල්ලෝ ජේම්සි එකට එන නොවනක ඕගොල්ලෝගේ ඩිසිෂන් එකක්. හැබැයි ඕගොල්ලෝ ඕගොල්ලෝගේ ක්ලාසස්, ඕගොල්ලෝ ක්ලාසස් යන්න හිතනවා නම් ඒ ක්ලාසස් වලට ජේම්සි එක මමට පර්සනලි රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ක්ලාසස් වලට හොඳ තැනක් බලලා හොඳ තැනකට ක්ලාස් යන්න. ඒකෙන් අනිවාර්යෙන් ඕගොල්ලන්ට සපෝට් එකක් හම්බේ ඕගොල්ලන් එක්සෑමිනේෂන්ස් කරගන්න. ඉතින් ඇත්තටම මේ අද දවසේ ફોકસ එක එක්සෑම්ස් නෙවෙයි ජොබ් එක. ඉතින් ඕගොල්ලන්ට මම wish කරනවා ඕගොල්ලන් හොයන ජොබ් එකක් හොඳ ජොබ් එකක් හම්බෙලා හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අපේ ජොබ් බැංක් එකට ජොයින් වෙන්න. Telegram group එකට join වෙන්න අපි links දාලා තියෙනවා. ඒ වගේම අද program එක ගැන ඔයගලන්ට මොනවා හරි අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් අපි link එකක් දාලා තියෙනවා Microsoft Office form එක. ඒක fill කරන්න. fill කළා අපිට කියන්නේ ඔයගල අද දවසේ program එක ගැන කියන්නේ කොහොමද කියලා අපි තවත් දවසක වෙලාව ඉඩ අවකාශය තියෙන විදිහට තවත් වැදගත් session එකදී හම්බෙමු. Thank you everyone for joining. Thank you JMC for this opportunity. We wish best of luck for every one of you. Thank you very much.